साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मासम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मासम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मासम्बुद्धस्स इति पिसो भगवा अरहं सम्मा संबुद्धो विज्जाचरण संपन्नो सुगतो लोकविदो अनुत्तरो पुरिसदम्म सरति सत्ता देव मनुस्सानं बुद्धो भगवाति वाक्कातो भगवता धम्मो संदिट्टिको अकालिको एहि पस्सिको उपनायिको अच्छन्तं वेदितापो मोहिनीति उपटिपन्नो भगवतो सावक संघो उजुपटिपन्नो भगवतो सावक संघो न्यायपटिपन्नो भगवतो सावक संघो सामीचिपटिपन्नो भगवतो सावक संघो यदिदं चत्तारि पुरिस युगानि अट्ठ पुरिस पुत्तना एस भगवतो सावक संघो आहुनेयो पाहुनेयो दक्षिणेयो अंजलि करणेयो अनुत्तरं पुण्यक्षेत्रं साधु 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 समन्ता चक्रवालेसु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिरानन्द सद्गदं धम्मस्सवन कालो साधो साधो मैं अनंत वो पूरक सारे अविद्यागत मापे मिनी गमने दी आगे सित काय वचने अनतुंदरी बुद्ध धम्म संगय अनतुनु ए मग गमन करन मग गमन करन सोवान सक्तदात अनागाम यन आत्मन सेवाटत දැන හෝ නොදැන හෝ නොදැන අවල අසාධාරණයක් ඉන්ද්‍රණයක් නිසාවක් සිදු වුවා සිදු දහස්වරක් මට කමාවිත් කමාව ලැබෙත් කමාව ලැබෙත් කමාවිත් කමාවිත් කමාව ලැබෙත් කමාව ලැබෙත් කමාව ලැබෙත් කමාව ලැබෙත් සාදු 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 තෙරුවන් සරණයි උපුල් මහත්මයා ඔබතුමාව ඉතාමත්ම ගෞරව නමස්කාර පූර්වකව මේ දහම් මණ්ඩපයට පිළිගන්නවා අවසරයි ඔබතුමාට දහම් මණ්ඩපය ආරම්භ කිරීමට තෙරුවන් සරණයි ශාමිනියම සිළු දෙනාටම අද අපි ශාමිනියම මට මතක හිටියද අපි අද මාතෘකාව ඇතුළත මොකක්ද අපි සාකච්ඡා කරන්න දාලා තිබෙන්නේ අද චේතනා සූත්‍රය තුලින් අර උපාදානය පිළිබඳව උපාදානය පිළිබඳ කතා කරන තමයි අද අපගේ මාතෘකාව හැටියට යොදලා තිබුණේ. චේතනා සූත්‍රයේ යම් ගැඹුරු තැනක් උන්වහන්සේ විග්‍රහ කරනවා. ඒකට අපි ඒක කොහොමද මේ උපාදානයට සම්බන්ධ වෙන්නේ කියන එක පිළිබඳ තමයි අද අපි කතා කරන්න මගේ ආරම්භණ තිබුණේ. නමුත් මට හිතුණා ජමිනම ඒක ඉස්සෙල්ලා අපි අරවෙන්ද වගේ යම් ආරම්භයක් කරගන්නවා නම් මෙතන අලුතෙන් ආපු ඇති වෙන නිසා හොඳයි අපි මේ කොටස ඒ ආරම්භය අරගමු ධම්සක් පැවතුම් සූත්‍රේ එතකොට අපි මෙහෙම හිතමුකෝ
මෙතන ඉන්න මේ එතන මේ ධම් සාකච්ඡාවට සම්බන්ධලා ඉන්න සහ සම්බන්ධ නොවුණු මේක පසුවට අහන හරි මේ සියලු මේ මේ මිනිස්යයන්ගේ එකම අභිප්‍රාය එකම බලාපොරොත්තුව අන් කිසිවක් නොව මේ සංසාර ගමනින් අපි කොහොමද නතර කරන්නේ කියලා මේ සංසාර ගමනේ කෙලවර කරන්නේ කොහොමද නැම නැත්තම් සංසාර ගමන නතර කරගන්නේ කොහොමද කියන එක තමයි අපි හැමෝගෙම එකම අදිෂ්ඨානය. එතකොට මේ එහෙම අදිෂ්ඨානයක් තිබුණට ඒක කෙසේද කොතනින්ද ආරම්භ කරන්නේ කියන එක තමයි අපිට ලෞතර සම්මා සම්බුදුවරයෙකු මේ ලෝකෙට පහළ වෙනතුරු කිසිදු විටක ඒක තහවුරුවක් කරගන්න හම්බුන්නේ. කොහොමද අපි මේ ගමන ආරම්භන්නේ, එහෙම නැත්නම් කොහොමද මේ ගමන අවසන් කරන්නේ කියන අගමුල අපිට පැහැදිලි තත්වයක් තිබුණේ නැහැ. එතකොට දැන් උන්වහන්සේ පිරිනිවන් පාලා මේ මොහොත මේ කාල වෙනකොට අවුරුදු 2800ක අතිවිශාල කාල සීමාවක් අවුරුදු 2800ක් කියන්නේ සීමසි කාලයක් නෙමෙයි. හැබැයි ඔංගොල්ලන්ගේ අපගේ කුමක්ද පෙර වාසනාවකට ජාමිනී අම්ම මෙතන තාම මේ මොන්නහසේගේ දේශනා කරපු ඒ මඟ පෙන්වීම සූත්‍ර පිටකේ පවතින. අපිට එක සූත්‍රයකින් මේක ගලප ගන්න එක සූත්‍රයක් උපරිම සූත්‍ර දෙකකින් මේක ගලප ගන්න පුළුවන්කම තිබුණත් ජාමිනී අම්ම අපි කතරම් වල්මත් වෙලාද කියනවා නම් මෙතන ඉන්න පිරිස මම පවා එක කාලයක් කොතනින්ද මේක ග්‍රහණය කරගන්නේ කියන එක ගැටලුවක් තුනක්. සම කෙනෙක් භාවනාවලට යොමු වෙලා, තව කෙනෙක් සතර සතිපට්ඨානෙ වඩනවා, තව කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩන්න හදනවා, තව කෙනෙක් ත්‍රිලක්ෂණ මෙනෙහි කරනවා, තව කෙනෙක් මේ පුනපොකොටස් ගැන මෙනෙහි කරන කොතනද ඇත්ත වශයෙන්ම අර අපි අර රූප සටහනක් යාමිනිය අම්මා අපි හදලා තිබුණ මතක ඇති අර නයාගේ කොතනින්ද අල්ලගන්න කියන එක පිළිබඳ අපිට දමනය කරගන්න මේ සතාව මේ ධර්මයේ නැමති මේ සතාව අපිට දමනය කරගන්න කොතනින්ද අපි මේක ග්‍රහණය කරගන්න කියන එක අපිට ඔකොළම ගැටලුවක් තිබුණා. ඒක නිසා අපිට සිද්ධ වුණා හැම මොහොතකදීම මේ සූත්‍ර අඩුම වශයෙන් සූත්‍ර දෙක තුනක් හරි පෙළ ගස්සල මේ අපි 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 ඉන්න ස්ථානය පිළිබඳ අපිට යමක් පහදලා දෙන්න. දැන් මේ ජාමිනී අම්මා මෙන් දාලා තියෙන මේ රූප සටහන ගත්තම මේ නයාව දමනය කරනවා නම් මේ සර්පයාව, නයා හරි සර්පයා හරි මේ නැට්ටකින් බඳින් එහෙම අල්ල හරියන්නේ නැහැ. මෙයාගේ අල්ල ගන්නවා නම් මෙයාගේ ඔළුවෙම තමයි අල්ල ගන්න ඕන. එතකොට අපේ තථාගතයන් වහන්සේගේ මේ 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 ලෝකයා කෙසේද මා මේ ජරා මරණ ජාති ජරා මරණ දුක හොඳට මතක තියාගන්න. ජාති ජරා මරණ දුක ජාතියක් හටගෙන ඒ ජාතිය තුළ සත්‍ය ජරාවටපත් වෙලා අවසානයේ මරණයට යනවා. මේ වගේ අපි ආපු කාලය කොපමණද කියලා යමිනම් මේ විස් කියන්න බැරි තරම් දීර්ඝ කාලයක් අපි මේ ගමන ආවා. ඒක නිසා දැන් උන්වහන්සේ මේක සත්‍ය ගවේෂණයක් කිං සත්‍ය ගවේෂී කියලා මේ ගමන ආරම්භ කරා. එතකොට මේ ගමන ආරම්භ කරාම මෙතන ඉන්න අම්මලා දන්නවා උන්වහන්සේ මුලින්ම යනවා ආලාරකාරාම උද්දකරාම පුත්ත භාර්ගව වගේ තාපස යෝගාවට. ඒ තාපසයන්ගේ අති දක්ෂම මේ ගෝලය බවට පත් වෙනා ඊට කෙටි කාලෙ. ඒ කියන්නේ භවනාවේ උපරි භවනා කරන අයනේ ඔක්කොම. එදා බුදුවරයෙකු පහළ නොවන සමාජයක මේ විවිධ මේ ශාස්ත්‍රුන් වහන්සේලා බිහි වුණා ඉන්දියාවේ. ඒ බිහි වෙච්ච ශාස්ත්‍රුවරින් වහන්සේලාගේ ප්‍රධානම මේ අංගය වුණේ භවනාව. එහෙමයි. බුදුන් වහන්සේ පහළ වෙන්නේ තේවෙන භාවනාව ගිලගත්තු සමාජයකට. ආලාර කාලමලා විවිධ
वचतु पपात ज्ञान अर क्या आशव आशवक उन्ना विविध ज्ञान पहाल कर भावनावे हित दून कर सिद्धार्थ तापसया सिद्धार्थ में सिद्धार्थ कुमार जन भाव बोध सत्व मेक उत्साह इतकोट क्षमता मेक मेवा दखे नो नईट पास्ते उन्हांसे इतने मिदिला मे पश्वागत काले गतकांडे हितनो मे शरीर दुग देन असर हयक मे खाट दुग देन बलान्न मेहम हेम हेम मुनाह अंते कट एक अंत अक्याने एक यम किसी मेकटकियान अपरांत अंत्यट अंतवादी के हितन मेक गुडदागन पुल अंत के उन्हीं बेरवेनो नौपड़ी मेदेन मारे सतुटेनो नशन सर कल अंत दाल निराहार इतनी तेरेनो भावना से मेक हर गीत में शरीर दुग्धि अपरांत गील उच्छेद उच्छेद विविध आगमिकवे दी दुष्टि मगे शारीर दुग्धन आके उच्छेद दुष्टि एक मध्यम रात्रि वाड़े नीश्रे बोधि मूले वाड़े वाड़े तेन्दु करो मम आई न मत मेक अवबोध कर अवस्थावक उन्हासे अवबोध कर बुद्ध सूत्रे मतन उन्हासे ध्यान इतन दिखर अटवनी ध्यान समो दिन के आयतन नैव संज्ञा ना संज्ञा आयतन पेन नगिला जरा मरण दुखें මුදෙන්න බෑ කියන එක ඊට පස්සේ උන්වහන්සේට තේරෙනවා කුමක්ද හේතුව මේ කුමක්ද ප්‍රත්‍ය මේ ජාතියට යම් තැනක කාම පැවැත්මකට රූපී පැවැත්මකට අරූපී පැවැත්මකට කාම භව රූප භව අරූප භවකට මාගේ සිත යොමු වෙලා තිබිලා මා මිය ගියොත් මේ මෙන්න මේ භව හතර තුන තුල මා එහෙනම් ඒක තමයි හේතුව මේ ජාතියට කොහේ යෝ කුමක්ද මේ භවයට හේතුව කියලා බලනකොට උන්වහන්සේට පේනවා මේක උපාදානේ තමයි මේ භවයට හේතුව මොන උපාදානද කාම උපාදාන දෘෂ්ටි සීලබ්බත අන්තවාද කුමන හෝ උපාදානයකට මා ගොදුරු වුණොත් අර කියනවා උච්ඡේද දෘෂ්ටිය සෝචාච දෘෂ්ටිය තුල තමයි මේ මේ ගමන් කරන්නේ මාව මේ 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 භවයෙන් නිදස්සන්න බෑ මේ නං මං උපාදානයට උපාදානේ පවතිනකම් මට භවයෙන් නිදස්සන්න බෑ කියලා උන්වහන්සේට තේරෙනවා ඊට පස්සේ උන්වහන්සේ තීන්දු කරන කොහොමද මට මේ उपादान मिदेन बैक
එතකොට මෙන්න මේ ආකාරයට ඒකට 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 ප්‍රත්‍ය හිතනකොට උන්වහන්සේට වැටෙනවා බුද්ධ ඥාණයට. එතෙන්ද කියනවා උන්වහන්සේ තාම බුදු වෙලා නැහැනේ. මොකක්ද ඒකදී ලස්සන කියනවා මේ බෝධිසත්වේ කූමට. එහෙමයි ඒකේ එන්නේ බෝධිසත්වයා චාමිලි අම්මලා බලන්න අර අනිත් මහා ප්‍රධාන සූත්‍රෙත් එහෙමයි. බෝධිසත්වේ කූමට. තාම බුද්ධත්වයට පත් වෙලා නැහැනේ චාමිලි. මට මෙසේ සිතක් පහළ විය. කුමක්ද හේතුව කුමක්ද ප්‍රත්‍ය මේ තණ්හාවට? විඳීමක් ඇද්ද? විඳීමමයි හේතුව, විඳීමමයි ප්‍රත්‍ය, විඳීමමයි නිධානය කියන එක උන්වහන්සේලාට බෝධිසත්ව වූ මට. කුමක්ද හේතුව කුමක්ද ප්‍රත්‍ය මේ වේදනාවට? ස්පර්ශයක් ඇද්ද? ස්පර්ශයමයි හේතුව, ස්පර්ශයමයි ප්‍රත්‍ය මේ වේදනාවට කියලා මේ ආකාරයට පටිච්ච සමුප් මේ 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 ඇතිකල්ලි මේ වේ කියන න්‍යාය ධර්මයේ වැටෙන්න පටන් ගන්නවා. එහෙමයි. මෙන්න මේ හොඳට මේ අම්මල මතක තියාගන්න. උන්වහන්සේ ඉස්සෙල්ලම අවබෝධ කරන්නේ පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මයක්. එතකොට එහෙමනම් මේ ඇතිකල්ලි මේ වේ නම් කුමක් නැතිකල්ලි කුමක් නොවේද කියලා තේින්දු වෙනකොට උන්වහන්සේට පේනවා යම් තැනක මේ අවිද්‍යාව කියන මේ අවබෝධය, අවිද්‍යාව කියන මෝඩකම, මෝහය පවතින තාක්කල් අවිද්‍යාව නැතිනම් සංස්කාරයෝ නිරෝධයි. අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධයි. අවිද්‍යාව මේ නැති කල්ලි මේ නොවේ යන්න දැන් පටිලෝමේ දකිනවා. එතකොට දැන් බෝධිසත්වයකු මට කියන එක තමයි චමනිය මේ දැන් තාම බුදු බවටපත් වෙලා නැහැ. එතකොට මේ මහා අපි අද මේ මුලින්ම ගන්න අම්මට මම කියනවා පොඩ්ඩක් ගන්න කියලා පුළුවන් නම් ධම්සක් පැවතුම් සූත්‍රය. එතකොට ධම්සක් පැවතුම් සූත්‍රයේ උන්වහන්සේ මම කතා කරන එක ඇහෙනවා අඩු දශමියම් අපිට නම් ඇහෙනවා මේ ડોක්ටර්ට ඇහෙන්නේ කියලා පණිවිඩයක් ආව. අනිත් අත කොහොමද ඇහෙනවද? ඇහෙනවා පුළුවන්. හොඳට ඇහෙනවා. ඇහෙනවා චමිනිය. අපිටත් ඇහෙනවා. ඇහෙනවා හොඳට. ඇහෙනවා. හොඳට ඇහෙනවා. හරි. ඇහෙනවා. හොඳයි. හරි. එතකොට මේ උපමයා තාම බෝධිසත්වෙක් චමිනියම් මේ බෝධිසත්වයෙකු උන්වහන්සේට මේක මේක වැටහෙන්න පටන් ගන්නේ උන්වහන්සේ සාර සංකීර්ණ කල්ප ලක්ෂයක් සංසාර ගමනේ ආවා කියනවනේ. මේ යම්කිසි අදිෂ්ඨානයක් තුල මොනකද අදිෂ්ඨාන දීපංකර බුදුන් ඉදිරියේ උන්වහන්සේ විවරණයක් ගන්නවා කියන මේක බුදුන් වහන්සේගේ බුද්ධ වචනෙන් කියන එකක්. ඒ නියත විවරණය තම මාමත්‍යම් දවසක ඔබ වහන්සේමෙන් මේ ලෝක සත්වයා මේ සංසාරයේ මුදවා ගැනීමට බුද්ධත්වයට පත් වෙනවා. ඒතර උන්වහන්සේ විවරණය දෙනවා රයිට්. මා ඔබට එතෙන් පටන් තමයි මේ ගමන. ඒතර උන්වහන්සේ ගමන ආපු නිසා නැත්තම් මේක කෙනෙකුට හිතන්න පුළුවන් ජාම්‍යම්මා. මේම කොහොම දෙකපාට මේ කාටක්වත් නැති ඥානයක්. දැන් මේ අද සමාජයේ මේ ධර්ම පහදලා දෙන්න ගියාම ගැටලු වර්ගයක් තියෙනවා. මම අද පුළුවන් වුණොත් මම ඒ ගැටලු ටිකට විසඳුම් හොයමු. එතකොට මේ මේ සමාජයට හිතෙනවා කොහොමද එයාට විතරක් කොහොමද එහෙම ඥානයක් පාවිච්චි කරන්නේ? හොඳට මතක තියාගන්න ඔහු මේ ලෝකෙට ඉපදෙන්නේ ඒ බුද්ධ කෘත්‍ය සඳහා කියලා. එහෙමයි. උන්වහන්සේ කෘත්‍ය කරන්න ඕන. නුඹලා දැන් නැතුණාට මේ විශ්වය නුඹලාට දැන් නුඹලාව අපිව මේ මුණගස්සන්න හේතුවත් යම්කිසි විශ්ව න්‍යාය ධර්මයක්. තථාගතයන් වහන්සේගේ න්‍යාය ධර්මය අනුව තථාගතයන් වහන්සේ බුදු වෙන්න ඕන. එතකොට උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න උන්වහන්සේට අවසානයේ උන්වහන්සේ කරපු අතීතයේ කරන ලද අකුසල කර්මයන් නිසා උන්වහන්සේට හිත දෙනවා මේ අනිත් බුදුවරු නොකරපු දෙයක් කරන්න. මොකද්ද ඒ? දුෂ්කර ක්‍රියාව. දුෂ්කර ක්‍රියාව මේ අපේ තථාගතයන් වහන්සේට පමණක් ගෝචර වෙච්ච එකක්. මහා ප්‍රධාන සූත්‍රයේදී ඒ විපස්සී බුදුන් වහන්සේටවත් සික්ඛී බුදුන් වහන්සේටවත් මේ කියනවා මේ 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 අපි කතා කරනවා 8:28ක් බුදුවරු පහළ වුණා කියනවා. අපි මේ පස් නමක් පහළ වුණු කාලෙක අපි ඉපදින්නේ. තවත් බුදුවරයෙක් පහළ වෙන්න තියෙනවා. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ. ඒක බුදුන් වහන්සේ කියන ඒවා. දැන් මේවා අපිට අම්මා මේ ඒ අපිට අපි මුලින්ම මේ උන්වහන්සේ කෙරේ විශ්වාසයක් ඇති වෙන්න ඕනනේ මේ ධර්ම දකින්න නම්. අනිවාර්යෙන්ම පුල් මහත්තයා.
එහෙම නැත්තම් අපිට හමාරුයි මේ ධර්ම දකින්න. මේක නවීන විද්‍යාවට එහෙම නැත්තම් මොකක් හරි භෞතික විද්‍යාවට ජීව විද්‍යාවකට ගලපන්න ගියොත් මේ ධර්ම දකින්න බෑ අම්මා. ඒ කියන්නේ කවුරු හරි අම්මගෙන් ප්‍රශ්න කරොත් එයාට විතරක් කොහොමද එහෙම ඥානයක් පහළ වෙන්නේ කියලා කොහොමද උත්තර දෙන්නේ කියන්නේ මට? උත්තර දෙන්න බෑනේ. බෑනේ. එතකොට උන්වහන්සේ උන්වහන්සේගේ බුද්ධ කෘත්‍ය මේක. එතකොට දැන් අපිට ඒව නෙමේ වැදගත් වෙන්නේ. අපිට ප්‍රායෝගික ධර්මක් හම්බ වෙනවා අම්මා. මේ ගහම මේ ධර්ම අපි පරිශීලනය කරනකොට අපිට ධර්මක් හම්බ වෙනවා. ඒ ධර්ම හම්බ වෙන ප්‍රත්‍ය ඒක තමයි ඒ ධර්මයේ ස්වභාවය තමයි අම්මා. අර ධර්ම ගුණවල තියෙනවානේ. ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිච්චිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ උපනයිකෝ පච්චත්තං වේතිතබ්බෝ විඤ්ඤෝ හේති කියන එක. මෙන්න මේ අට නම්වැදෑරුම් මේ ක්‍රියාදාමය තුළ මේ ධර්ම ප්‍රත්‍යක්ෂ කර තියෙනවා. එතකොට මේක යා කොහොමද කිව්වේ? එයාට විතරක් කොහොමද එහෙම මොලයක්? ඒ වගේ ඒවා අපේ තථාගතයන් වහන්සේ කෙරෙහි අංශු මාත්‍රයක්වත් මෙතන ඉන්න අය වැරදි විදිහට හිතන්න එපා. එම හිතුවම ඒ ධර්ම ග්‍රහණය වෙන එක අඩු වෙන්න පුළුවන්. ඒතකොට අපිට කෙසේ කවුරු කිව්වත් උන්වහන්සේ කිව්වේ නුඹ පටිච්ච න්‍යාය ධර්මයට ගලපලා උඹලා පිළිගනින් කියන එකනේ. එහෙමයි. උන්වහන්සේගේ කොණ්ඩේ දිගට තිබුණද උන්වහන්සේගේ සුදු මේලා මෑත කාලේ එන එක එක කතන්දර කියන්නේ ඌන රෝම ධාතුවක් තිබුණද මේවා අදාළ කරගන්න එපා. මේ අඩු ගන්න මේ පිරිසවත්. මේ පිරිසවත් මෙන්න මේ මිත්‍යා අදහස් වලින් පිදෙන්න පොඩ්ඩක් උත්සාහ කරන්න කියලා මම මේ අයගෙන් ඉල්ලා හිටිනවා. එහෙම නැත්නම් අපිට මේක ග්‍රහණය කරගන්න අපහසු වෙයි. ඒක නිසා එතකොට මේ උත්තමයා මේ ඒ විශ්ව ඥානයකින් ඉන්නේ මේ පටිච්චසමුප්පාද න්‍යාය ධර්මයේ දකින්නේ ජාමිනා. එතකොට දැන් උන්වහන්සේ ඔය සූත්‍රයේ හරිම ලස්සන විග්‍රහයන් ටිකක් මතුවෙනවා අම්මා. ඒ අම්මා ඒ උන්වහන්සේ මේ මා කියනවා මම මහන්නේ මේ කාම සුඛල්ලි කාන යෝගයේද යම් කිසි විදියකට සැප දෙමින් මේ ශරීරය පෝෂණය කරපු අන්තයේද හීනයි ඒක ග්‍රාමීයයි ඒක පෝතෝජනිකයි පෘථග්ජනයි ඒක නිසා මම ඒක අතහැරියා. ඉන් පස්සේ මහණෙනි දැන් මේ දම්සක් ප්‍රවතුම් සූත්‍රය හොඳට මේ අම්මලා මතක තියාගන්න. උන්වහන්සේ මේ දේශනා කරන්නේ තමා බුදුයි කියලා විශ්වාස නොකරපු මේ බමුණෝ පස් දිනෙකට. ඒ බමුණෝ හිතුවා ඒ බමුණෝ අන්තයේ හිටියේ. ඒ බමුණන්ට ඒ බමුණෝ බුද්ධත්වයේ පාවසනා කරපු අය නෙමෙයිනේ. ඒ මොඩ බමුණෝ හිතුවා මේ අර ශරීරයට දුක් දින එක නතර කරපු හැටිය මෙයා ආයි සපාරගෙන මේ එන්නේ කියලා උන්වහන්සේ කෙරේ. ඒක නිසා උන්වහන්සේට සිද්ධ වුණා මේ බමුණ ඉස්සෙල්ලම මේ බමුණ පස් දෙනාට මම සම්මා සම්බුද්ධ බවට පත්තුණු ආකාරය පිළිබඳ පහදලා දෙන්න අම්මා. ওই සූත්‍රයෙන් හොඳට බැලුවොත් තේරෙන්නේ ඒකයි. මහණෙනි මම මේ ශරීරයට සැප දෙමින් ගත කරපු එකත් හරියන්නේ නැහැ. ඒක ග්‍රාමීයයි. ග්‍රාමීය කියන්නේ ග්‍රාමීයේ පුතග්ජන ඒක පුතග්ජන කරන කාර්යයක්. ඒ වගේ මේක අනත්ත සංහිතෝ ඒකත් කිසිදු අර්ථයක් මේ කුමක් කරේ අර්ථයක් පිණිසද කියන්නේ මම මේ නිවන පිණිස අර්ථයක් වෙන වැඩක් නෙමෙයි කියන එකයි මේක තියෙන්නේ. රසර ගමන අවසන් කිරීමට අර්ථයක් වෙන්නේ නැති නිසා අනත්ත සංහිතෝ කිව්. ඒතර පුතග්ජනය කරන ඔක්කොම දේවල් කුමන ක්‍රියාවක් කරත් පුතග්ජන භාවය තුළ ඒක අනත්ත සංහිතද අර්ථය පිණිස පවතිනවද අනර්ථය පිණිස පවතිනවද? අනර්ථය පිණිස පවතිනවා. එතකොට උන්වහන්සේ කිව්ව මහණෙනි මම ඔය ශරීරයට කාල බීලා අපි මේ දහම හෙවපු කාලයක් තිබුණා. ඒකත් ප්‍රචර්ජනයි හරිම ග්‍රාම්‍යයි. ඒක අත්හල යුත්තක්. ඒක මම එම අතහැරියා. ඒක අනත්ත සංහිතෝ. ඒකත් අර්ථය පිණිස පවතින්නේ නැහැ මහණෙනි. ඒක නිසා මම ශරීරයට දුක් වීම වෙනි අර අත්ත කිලමතාන යෝග ඒ යෝගයේද මම කළා. එයත් මහ දුක් දෙන ශරීරයට දුක් දෙන ඒකත් ග්‍රාමීයයි. ඒක ග්‍රාමීය කිව්වේ නැහැ එතෙන්ද කිව්වා ඒකත් දුක් දුක්සයිතයි. අපි බලමු මේ සූත්‍රය අරගෙන. ඒත් මම මේක කියලිවලා සූත්‍රය කියනකොට මේ අම්මලාට තේරෙන්නේ ඒක දුක්සයිතයි. ඒ වගේම ඒකත්
අනත්ත සංවිතෝ ඒකත් මේ නිවන පිණිස අර්ථේ පිණිස පවතිනක් නෙමෙයි නිසා මං අතහැරලා මේ තථාගතයන් වහන්සේ මේ අන්ත දෙකෙන් බැහැරව මැදුම් පිළිවෙතින් ධර්මය අවබෝධ කරා කියලා වචන තියෙනවා මම මෙතන මැදුම් පිළිවෙතින් ධම අවබෝධ කළා ඒ අවබෝධ කරගත්තු වහන්සේ ඒ ධර්මයේ ඒ අවබෝධ කරාට පසු දැන් ඉතින්දී පටිච්ච සමුප්පාදයේ උද සමුදේ නිරෝධේ හවු වෙලා කියන එක නේද මේ මේ යමිනියම මේකෙන් තේරෙන්නේ එහෙමයි පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මය තුලින් උන්වහන්සේට මේ ඇති කල්ලි මේ මෙතන සත්වේ පුද්ගලයේ කරන දෙයක් නෙවෙයි මේතන තියෙන්නේ සිත් පරම්පරාවක් මේ සවිඥානික වූ මස් මේ කර්ච කයක් තුල සකස් වෙන්නා වූ සිතුවිලි ධාරාවක් බවනේ උන්වහන්සේට අවබෝධ වෙන්නේ එහෙමයි තර මෙතන ඉන්න මේ අහගෙන ඉන්න අයටත් යම් දවසක මෙන්න මේ න්‍යාය ධර්මයේ හරියට ග්‍රහණය වුණොත් එතන තමයි උන්වහන්සේ කියන්නේ මට සම්මා දිට්ඨියටපත් වුණා ඒ සම්මා දිට්ඨියේ සම්මා සංකප්ප සම්මා වාචා ආදී ගමන් කළ යුතු මාර්ගයේ දුටුවා මහණෙනි කියලා. ඔය සූත්‍රය අපි කියමු. එතකොට උන්වහන්සේ මුලින්ම පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මයේ තුලින් ඒක තමයි මැදුම් පිළිවෙත වන්නේ අම්මා. මම මේ අර දුක් දෙන එකයි අර සැප දෙන එකයි මේ දෙකම ග්‍රාමීය වැඩකට නැති අනර්ථයේ පිණිස පවතිනා වූ මේ දෙකම අත්හැරලා මා මැදුම් පිළිවෙතින් මේ ධම දැක්කා. ତୁර එතෙන්දී අපිට අවබෝධ වෙනව නේද? උන්වහන්සේ කියනවනේ දා මැදම රාත්‍රියේ මම පටිච්ච සමුපාදයේ අනුලෝමයක් කටුලෝමයක් අනුලෝම පටිලෝමයක් මම දුටුවා කියලා. එහෙමයි. එහෙම එකක් මේ අම්මලට මතක නැද්ද? මතක. මේකෙන් තමයි උන්වහන්සේගේ ධම් මැස අවදි වෙන්නේ. එතකොට සම්මා දිට්ඨියටපත් වෙනවා අම්මා. එතන සම්මා දිට්ඨියටපත් වෙනවා කියන එකේ තේරුම තමයි අර කියන්නා වූ කොතනද ඒ වැටෙන්නේ ඉස්සෙල්ලා මුන්නහන්සේ. ආර්ය මාර්ගය මාර්ගයට වැටෙනවා. එහෙමයි. සෝවාන් මාර්ගයට වැටෙනවා. එතකොට උන්වහන්සේ ඒක උන්වහන්සේ බුදුරෙක් බුද්ධ කෘතිය දැන් ආරම්භ කරා. එතකොට උන්වහන්සේට පේනවා අම්මා ඊළඟ එක තමයි උන්වහන්සේට පේනවා මේකෙදි ගමන් කළ යුතු මාර්ගය. කොහොමද ගමන් කළ යුතු මාර්ගය? ආරෂ්ඨාංගිකෝ මග්ගෝ ආරෂ්ඨාංගික මාර්ගයේ පේන. ඒක පැනුණාට පස්සේ අම්මා උන්වහන්සේට ප්‍රඥා ඇසක් පහළ වෙනවා ආර්ය සත්‍ය හතරක් පිළිබඳ. ඔන්න එනවා පොයින්ට් එකට. එහෙමයි. දැන් උන්වහන්සේට පටිච්චසමුප්පාදයේ අනුලෝමයේ පටිලෝමයේ අවබෝධ කර මැදුම් පිළිවෙත තුලින් ලෝකේ දැක්කා මේ 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 සත්වේ පුද්ගලයේ කරන කාර්යයක් නොව මේ මේ සවිඥානික ඕ මේ කර්ජ කයක් තුල මනස තුල සිදුවෙන සිද්ධාන්තයක් මේක මේක එක ෂණයකින් එක 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 හැපිය ගහන වේලාවකින් ලක්ෂ වාරයකටවත් කියන්න බැරි තරම් වේගයකින් සිදුවෙන සිතුවිලි දාමයක් මේක ඒක තුල තමයි මේ ලෝකයේ සමුදේ වෙන්නේ ඒ සමුදේ වෙන ලෝකේ ඒ මොහොතේම නිරෝධ වෙනවා නේද කියන එක උන්වහන්සේ තනියම අවබෝධ කරා ඒ අවබෝධ කරාට පස්සේ උන්වහන්සේට තේරුණා එහෙනම් මේක මේක දකිමින් ගත යුතු ගමන් මාර්ගය තමයි කෙලස් විනාශ කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. අන්න ඊට පස්සේ උන්වහන්සේට තේරෙනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න නම් දැන් මෙන්න මේක තමයි දැන් උන්වහන්සේට වෙනස් විදිහේ බුදු වෙන බුදුවරුන්ට වෙනස් වූ උන්වහන්සේට ප්‍රඥා ඇසක් පහළ වෙනවා ආර්ය සත්‍ය හතරක් පිළිබඳවම. එහෙමයි. ඒ ආර්ය සත්‍ය හතර පිළිබඳව කතාව තමයි අර කියන්නා වූ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය. ආර්ය දුක්ඛ කුමක්ද? ආර්යෙකු දැකිය යුතු ප්‍රඥාවෙන් දැකිය යුතු දුක්ඛ කුමක්ද කියලායි අම්මා මෙතනදී. ආර්ය මාර්ගයට පිවිසි ආර්යෙකු විසින් දුක යන්න පිළිබඳ ප්‍රඥාවෙන් දැකිය යුතුයි. මේක මේ ඒ දුක කියන එක අම්මා ප්‍රඥා ඇසට හසු වෙන එකක්. ඒක නිසා ඒකට කියනවා දුක්ඛ ආර්ය සත්‍ය කියලා. නේද? එහෙමයි. දුක්ඛ ආර්ය සත්‍ය ඥානය. ඥානයක් මේ පහළ වෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේට පේනවා ඒ දුක සමුදය උණු ආකාරය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුක හටගත්තු විදිය. ඒ දුකට පත්වීමට හේතුව පේන්නේ. දුකට හේතුව පේනවා. ඊට පස්සේ මේ දුකට මාව ගොදුරු වෙන්න නිදුරු නොවෙන්න නම් මා කළ යුතු ඊළඟ අංගේ පේනවා දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය දුක නැති කරනවා නම් ආර්යක විසින් ප්‍රඥාවෙන් දැන්
ඊට පස්සේ මේක මේකේ තියෙන කෙලිස් ප්‍රමාණය විනාශ කරන්න නම් ක්‍රමානුකූලව මේ ආර්යක ගමන් ගත යුතු දුක්ඛ නිරෝධ ගාමිනී ආර්ය සත්‍ය ප්‍රතිපදා ආර්ය සත්‍ය මේක තමයි අම්මා කියන්නේ චතුරාර්ය සත්‍ය ඒ චතුරාර්ය සත්‍ය දැක්කට පස්සේ උන්වහන්සේ උන්වහන්සේට සිටියේ නැහැනේ මේක තවදුරටත් තහවුරු කරගන්න ඒක නිසා උන්වහන්සේ අර බුද්ධත්වයට පත් වෙලා මේ කියන හැටියට සති ගානක් පුරා අර බුද්ධගය භූමියේ තනින් තන මේක ප්‍රත්‍යක්ෂ කරන්න ඇති ඒක නිසා තමයි අර ත්‍රිපිරි වට්ටම් දොය දසකරන් කිව්වේ අර සතර වැදෑරුම් අවබෝධයට වුණු සතර චතුරාර්ය සත්‍ය හතර තව තුන් විදියකට ප්‍රත්‍යක්ෂ කරා මේ තමයි සත්‍ය ඥානය ඊට පස්සේ මේ තමයි කල යුතුයම කාර්ය කෘත්‍ය සත්‍ය ඥානය කෘත්‍ය ඥානය කෘතඥානය හැටියට අර දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන හතර හතරවරක් තුන 12යි 12 ආකාරයට බැලුවා මොනවාන්සේ උන්වහන්සේ ඒක බැලුවට පස්සේ දැන් පැහැදිලිම පැහැදිලි තහවුරුවක් කරගත උන්වහන්සේ විසින් පමණ වෙන කෙනෙක් නෑ අහන්න ඇයි කහගෙන් අහන්නද මේක උන්වහන්සේ විශේෂයෙන් අවබෝධ කරගත්තු දේ නිසා ඒක ප්‍රත්‍යක්ෂ කළාට පස්සේ මේ සිංහ නාද කරා කියනවා මේ දෙව් බඹුන් මරුන් සහිත ලෝක සත්ත්ව ප්‍රජාවේ සම්මා සම්බුදුයයි මම අද ප්‍රකාශ කරනවා මගේ නැවත ඉපදීමක් නැත මම මායා පරාජ කරා මම තණ්හාව නැමැති ඒ මේ සසර මේ නිවස හදන්නා වූ මම ඒ වඩුවව දුටුවා කියලා මේ ප්‍රකාශයක් කරනවා දැන් මේකෙන් තේරෙන්නේ අම්මා උන්වහන්සේගේ ඒ සත්‍ය අවබෝධ වුණු ආකාරය සත්‍ය අවබෝධ වෙලා ඒක ප්‍රත්‍යක්ෂ කරපු ආකාරය කාටද මේ කියන්නේ තමා කෙරේ විශ්වාසයක් නොතිබුණු අර හතර දෙනාට එහෙම පස් දෙනාට සමාවෙත් ඒ පස් දෙනාට කියනකොට එක්කෙනෙකුගේ ප්‍රඥාවේ වැඩිකමට හොඳ බුද්ධියකින් හිටපු කෙනෙක් නිසා ඔහුට තේරුණා මේ කතා කරලා තියෙන්නේ මේ සමුදියත් අත්ගමියත් නේද ගැන නේද උන්වහන්සේ අවබෝධ කරලා තියෙන්නේ කියලා එහෙනම් අන්න එතකොට උන්වහන්සේ ඒක දකිනවා. දකිනකොට බුද්ධ ඥානෙට පේනවා කොණ්ඩඤ්ඤ දැක්ක කියලා. තාම මේක ඩීටේල් කරන්න ඉස්සෙල්ලා කොණ්ඩඤ්ඤ දැක්කා කියලා. මා දුටු ආකාරය වොන්ඩ ප්‍රකාශ කරනකොට කොණ්ඩඤ්ඤගේ ප්‍රඥා භාව නිසා කොණ්ඩඤ්ඤ දුටුවයි. ඒකිට තමයි කොණ්ඩඤ්ඤ දුටුවා මා මෙතෙන් පටන් ඔහුට අඥා කොණ්ඩඤ්ඤ ප්‍රඥාවෙන් ඇයි උන්වහන්සේ එහෙම කියන්න හේතුනේ අම්මා? මේ බුදුන් වහන්සේ මෙතනට එන්න ඉස්සෙල්ලා එදා බෝධි මූලයේ බුද්ධත්වයට පත් වෙලා හවස් උදේ මූණකට හොදගන්න යනවා ගංගානම් ගංගක කිහිලා උන්වහන්සේ කල්පනා කරනවා ලෝක සත්වයා ගැන අන්න එතෙන්දි තමයි අර 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 උදාන පාඨය කියන්නේ එක සූත්‍රයක් හැටියට තිබුණාට එක සූත්‍රයක් නෙමෙයි ඒක උදානයක් ලෝක ලෝකවන සූත්‍රය හැටියට අයං ලෝකෝ සන්තාප ජාතෝ මේ ලෝක සත්වයා දුකට කරදරයට පත්වලා ඉන්නේ අයං ලෝකෝ සන්තාප ජාතෝ පස්ස පරියතෝ ස්පර්ශේ ප්‍රත්‍යයෙන් හටගත්තා වූ රෝගං වදති අත්තතෝ රෝගයක් ගඩක් වැනි මේ විඳීම ආත්මීය කොට ගන්නා මේ සත්වයා දුකට පත්වලා ඉන්නවා මා කෙසේද මේ සත්වයාව සසරෙන් ඉතර කරන්න කියලා හිතලා උන්වහන්සේ ඩිස්කරේජ් වෙනවා ඇයි මේ සිත මනස විඥාණය තුල සිදුවුණු මේ සිතුවිලි ධාමේ පටිච්ච සමුප්පාද චක්‍රයේ වේගය මේ 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 කතා කරන මේ අපි වගේ පෘථග්ජනයට කොහොමද පහදලා දෙන්නේ කියලා උන්වහන්සේ හිතන. එහෙමයි. හිතලා උන්වහන්සේ මම නිකන් මේ කතා කරන මට මහ වෙහෙසටපත් වෙනවා විතරක් නේද මේක නම් මේ සත්වයාට කවදාකවත් අවබෝධ කරගන්න බැරි වෙයි කියන හැඟීම ඇති වෙනවා මම මේ තථාගතයන්. එහෙමයි. එතකොට මහා බ්‍රහ්මයා තමයි කියන්නේ සම්පති මහා බ්‍රහ්මයා එහෙම කරන්න එපා. ඔබ වහන්සේ ලෝතර සම්මා සම්බුදු දැන් මේක අවබෝධ කරගන්න පිරිසක් මේ ලෝකේ ඉන්නවා. ඔබ වහන්සේ දේශනා කර. ඒ දේශනා කරන්න ඕන කියලා තීන්දු කරාට පස්සේ මුලින්ම හිතන්නේ පස්වග මහණෝට ඉස්සෙල්ලා Tamanට අර භවනා උගන්නලා අතරමං වෙලා ඉන්න භවනාව තුල අතරමං වෙලා ඉන්න ආලාර කාලාමුද්ද කරාම පුත්ත බහර්කවාදී තාපසයෝ හෙව්වි. මොකද උන්වහන්සේ දන්නවා ඒ තාපසයෝ අවංකවම භවනා කර කර මේක හොයනවා භවනාවෙන් හම්බ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න භවෙන් නම් හම්බ වෙන්නේ නැහැ මේක.
ඒක නිසා උන්වහන්සේට එතනින් පස්සේ උන්වහන්සේ බලනවා මේ ඔක්කොම මිය යයි පරලෝ ගිහිලා බලනකොට. ඊට පස්සේ තමයි තීන්දුව කරන්නේ එහෙනම් මට උදව් උපකාර කරපු මේ පස් දෙනාට කියන්න ඕනේ. ඒක නිසා මේ අද අද උපාදානය පිළිබඳ කතා කරන්න ඉස්සෙල්ලා මම මේ සූත්‍රය අරගෙන මේ අම්මලාට යමක් වහදලා දෙන්නම්. අපි අපි සූත්‍රයේ ගමු චාමිනියම්. එතකොට මෙතන ඉන්න අයට මේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන් අපිට ඉපින් සීරුවේ මේ අපේ ඉපින් සීරුවේ අපි අපි පළවෙනි පැය කාමාරෙන් පස්සේ මේ වන වන කෙනෙකුට මේ අම්මා මේ ප්‍රශ්න මේකට යොමු කරන්න පුළුවන් ඒ කිසි ගැටලුවක් නෑ අපි ඒක කතා කරමු දැන් අපි සූත්‍රය අරගත්තට පස්සේ මේ සූත්‍රයෙන් මම පහදලා දෙන්නේ දැන් මා කියපු දේ මේ සූත්‍රය තුල ඒ ආකාරයටම තියෙනවා කියන එක පහදලා දෙන්න ඕන මට මේ අම්මලට නැත්තම් මේක මේ උපුල් කියන පුද්ගලයාගේ මේ මිනිහාගේ අන්තනෝමත්‍යක් කියලා කියන්න පුළුවන් ඒ වගේම මේ අම්මලට පහදලා දෙන්න ඕන මේ සූත්‍රය දැම්ම නේද අපි මේ සූත්‍රය කතා කරමු අම්ම දැන් බලමු මේ සූත්‍රයේ බලන්න ජමනි අම්මා මෙතන තියෙනවා මුලින් ඉඳලම අපි කතා කරමු කියාගෙන කියාගෙන යමු අපි මේ සූත්‍රයට වැඩිය මට ඕන කරන්නේ අද අද අපේ මාතෘකාවට අපි යන්න ඕන නමුත් මේක පොඩ්ඩක් පහදගෙන යන්නේ කොහොඳයි මෙතන බලන්න මේ අමලත් ඔක්කොම බලන්න මේකේ කියනවා මානෙනි මම මේ භාවසින් මෙසියා ඉගෙනතර ආනන්ද ස්වාමීන් වහන්සේගේ සහතිකේ හම්බ වෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි මේ මේක මේ අපිට පළවෙනි සංගායනාවේදී මේක එකතු කරන්නේ සූත්‍ර පිටකයට මම මා විසින් මෙන් මේ විදිහට ඇහුව මගේ තථාගතයන් වහන්සේගෙන් ඒවා මේ සුතං එකං සම්යම් භගවා මා බාරාණසියන් විහෙරති ජේතවනේ ඉසිපතනේ මිගදායි මේක ඉසිපතනේ මිගදායේදී තත්කෝ මෙන්න මේ පංචවග්ගීය වික්ෂූන් නමතලා උන්වහන්සේ මෙහෙම දේශනා කරා මහණෙනි ලාමකෝ මේ කියන්නේ මේ ලාමක ගැමි දහමක් වූ පූදුන් විසින් සේවනය කරන ආර්යයන් සතු නො වූ අවැඩ අසුරු අවැඩ පිණිස ඒ කියන්නේ අනත්ත සංගීතෝ අවැඩ පිණිස කළ කාම වස්තුන් කෙරෙහි යම් කාම ක්ලේශේ පුන පුන ඉදීමක් වේද ඒක මම අතෑරියා ඔන්න පළවෙනි එක ඒක තමයි කාම සුකල්ලිකන ඊට පස්සේ කියනවා දුක්ඛුද ආර්යයන් සතු නො වූ අවැඩ පිණිස පවතින තව එකක් මම අතෑරියා සිරුරට දුක් දීපයක් මං අතෑරියා අන්න අත්කිල මතානියෝගයත් අතෑරියා කියන ඊට පස්සේ කියනවා පැවිද්දෙනේ මේ අන්ත දෙක මේ අන්ත දෙක මම හොයන්න යන්න අරකයි මේ අන්ත දෙකම වැඩක් නැහැ තථාගතයන් වහන්සේ මේ අන්ත දෙකට නොපැමිණ පැනස ප්‍රඥා ඇස ඇතිකරන නුවණැස ඇතිකරන මැදුම් පිළිවෙත අවබෝධ කරන ලද්දේ දැන් මේ අම්මලාට මම පාදලා දීලා ඇති මැදුම් පිළිවෙත කියන එක අපිට සූත්‍ර ගණනාවකින් මොනවාද ඒක සූත්‍ර ගණනාව කිත්තොත් කච්චානගත සූත්‍රය තිම්බරුක සූත්‍රය ඊට පස්සේ අචේල කස්සප සූත්‍රය ඊට පස්සේ මේ අම්මලාට මතකද හොඳම සූත්‍රයක් අපි කතා කරා පච්චේ පච්චුප්පන්න සූත්‍රය ඒ සූත්‍ර සියල්ලෙන්ගෙම උන්වහන්සේ කියන මැදුම් පිළිවෙත අවබෝධ කරා අන්න මැදුම් පිළිවෙතින් දැන් ධහම දැකලා ඉවරයි. දැන් එයා සම්මාදිට්ඨියට පත් වෙලාද නැද්ද අම්ම? සම්මාදිට්ඨියට පත් වෙලා. මාර්ගයට පැමිණිලා දැන්. මාර්ගයට පැමිණිලා. තාම සෝවන් මගේ ඉන්නේ. තාම එයා දැන් සෝවන් කතා දන්නේ නැහැ. තාම ලෝතුරා සම්මා සම්බුදු කතාවක් නැහැ මෙතන. තථාගතයන් විසින් අවබෝධ කරන ලද මේ මෙන්න මේ මැදුම් පිළිවෙත මෙන්න මේ මැදුම් පිළිවෙතින් කෙලෙස් සංසිඳීම පිණිස දැන් මැදුම් පිළිවෙතින් තමයි අම්මා කෙලෙස් සංසිඳීම පිණිස එහෙම දැන් මාර්ගයට එන්නේ විශේෂ දැනුම පිණිස නිවන් පිණිස යම් මගක් පවතීද කොහොමද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා වායා සම්මා සති සම්මා සමාධි හැටියට දැන් මේ ආර්ය සම්මාදිට්ඨිය මේ කතා කරන්නේ පැහැදිලිද? පැහැදිලි. මේ තථාගතයන් වහන්සේ අවබෝධ කරගන්නේ ආර සම්මාදිට්ඨිය. මේ දසවස්තුක සම්මාදිට්ඨිය නොවේ. නොවේ.
ඒකනේ දැන් මේ ආර්ය ඔව් ආර්ය බ අර මැදුම් පිළිවත අවබෝධය තුල උන්වහන්සේ ආර්ය මගට පිවිසෙනවා ආර්ය මගට පිවිසෙන පුද්ගලයා මේ අපේ අමිල ඉන්නව නේද අමිල දැක්කන්නේ ආ එතකොට මෙයා සම්මා දිට්ඨියට පත් වුණු කෙනෙක් තේරුණාද අම්මා මෙයා සම්මා දිට්ඨියට පත් වුණු කෙනෙක් දැන් ඔහු මෙයන් එයා ආර්ය මාර්ගයට පිවිසෙකන ආර්ය ශ්‍රාන්තික මාර්ගය ආරම්භ කරන්න ඕන බුදුහාඳුර කියනවා මේ මැදුම් පිළිවෙත තතග අවබෝධ කරගෙන මේනේ කෙලෙස් සංසීන පිණිස මෙන්න මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා මහණෙනි මේ වූ කලි ඊට පස්සේ උන්වහන්සේ කියනවා අන්න දැන් මං කියපු ඊළඟක මේ වූ කලි දුකාරය සත්‍යයි උන්වහන්සේ දැන් අවබෝධ වෙනවා ඊට පස්සේ මේ මේක මොකද්ද දැන් දුක කියන එක ඔන්න දැන් මේ අම්මලා හොඳට බලන්න බුදුහාමුදුරුවෝ දුක කියන එක විග්‍රහ කරන ආකාරය කොහොමද දුක කියන එක විග්‍රහ කරන්නේ කොහේ හෝ තැනක ඉපදුනොත් ඒක දුකක් ඒ ඉපදුණු සත්වයා ඊළඟට අම්මා ජරාවට පත් වෙනවා ජරාව දුකක් එයා වයසට යනවා ව්‍යාධියට යනවා ලෙඩ වෙනවා ව්‍යාධිය දුකක් එයා අවසානයේ අම්මා මරණයට පත් වෙනවා මරණය දුකක් ප්‍රියයන්ගෙන් එක්වීම අප්‍රියයන් හා එක්වීම මේ අපි ජීවත් වෙලා ඉන්න කාලේ ඒකත් දුකක් තමන්ට සතුටු කරන ආයෝ ඈත් වෙනකොට ඒකත් දුකක් තමන් කැමති දෑ නොලැබෙන එක දුකයි. දැන් මේ දුක් ටික තියෙන්නේ කාටද? පුතජනෙකුට. නෑ නෑ නෑ. ඒක නෙමෙයි. ඒ මට එන්න උත්තරේ. මේ දුක් ටික තියෙන්නේ කාටද? කෙනෙක් ඉපදුනොත් මේ දුක් ටික තියෙන්නේ අම්මා. මේ පුද්ගලයෙක් සත්වයෙක් කොහේ හෝ තැනක ඉපදීමක් කොහේ හරි තැනක කොහේ හෝ ලෝකයේ මොනම හෝ සත්වනිකායක උපදීමක් වුණා මේ කොටසට අයිති වෙනවද නැද්ද අයිති වෙනවා අයිති වෙනවා අයිති වෙනවා මේගොල්ලන් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ වැදගත් කතාවක් සැකවින්ම කිව්වොත් මේ ඔක්කොටම හේතුව ඒ කියන්නේ මේ සංස්කෘතියක් හැදෙද්දී කිව්වොත් මේ ඔක්කොටම හේතුව කුමක්ද උපාදානස්කන්ධය පංචවිධ උපාදානස්කන්ධය දුකයි කියලා ඒ කියන්නේ පංචවිධ උපාදානස්කන්ධය පවතින තාක්කල් ඉපදීම නතර වෙන්නේ නැහැ කියන එක තමයි මේ කියන්නේ පංචවිධ උපාදානස්කන්ධය තිබුණොත් ඔබ ගාව ඔබ මේ පංචස්කන්ධේ උපාදානයට ගොදුරු කරගත්තොත් එහෙමයි ඔබ කොහේ හොතනක ඉපදෙනවා කියන එකයි මේක ඉපදුනොත් ඔබට ජරාව ව්‍යාධිය මරණය අප්‍රියයන්ගෙන් අප්‍රියයන් ණයක් වෙන එක ප්‍රියයන්ගෙන් වෙන්නේ නැනක කැමති දේ නොලැබෙන එක මේ ටික ඔබට හම්බ වෙනවා දැන් මේ අම්මලට තේරෙනවද දුක පිළිබඳ බුදුහාමුදුරු කරපු විග්‍රහය පැහැදිලිද පැහැදිලි ඔය හොතනක උපාදානස්කන්ධය පවතින තාක්කල් නුඹ කොහේ හරි ඇයි දැන් අපි අර චක්‍රයට යනවා උන්වහන්සේ අවබෝධ කරනවානේ මොකද්ද පටිලෝම චක්‍රේ අනුලෝමේ උපාදාන පත්‍ය භව පත්‍ය ජාති ජාතියක කොහේ හරි ඉපදුනොත් ජරාව මරණය මේ ඔක්කොටම ගොදුරු වෙනවද නැද්ද මේ සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කිව්වේ මේක තමයි කියන එක තේරෙන්නේ නැද්ද මෙතන නැහැ තේරෙනවද නැද්ද තේරෙනවා එතකොට ඊට පස්සේ කියනවා අන්න ඕක තමයි දුක ඒක තමයි අම්මා දුක්ඛේ ඥානං දැන් මේක ඌයි ගාන දුකද්ද ඌයි ගානවා කොහේ හරි තැනක ඉපදුනොත් ඇයි ජරාවට යනකොට කෑ ගැහෙනවා ව්‍යාධියටපත් වෙනකොට මරණයට ඒවා වෙනම කතාවක් දැන් මෙතන මේ කිව්වේ දුක පිළිබඳ ඥානයක් ඒක වැදගත්ම ඥාන කොටස මොකද්ද සැකවින්ම පංච උපාදානස්කන්ධය දුක්ඛයි ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ පවතින තාක්කල් නුඹට ජාතියෙ මිදෙන්න බෑ කියන එක නොවේද මේකේ සමස්ත කතාව ඒක තමයි ඒක තමයි කතාව. ඊට පස්සේ මේක තමයි දුක්ඛ ඥානං. දුක් ආර්ය ඥානය. ආර්ය කුගේ ඥානය දුක පිළිබඳ. දැන් පැහැදිලිද මේ අම්මල? පැහැදිලි. එතකොට කාගෙද සද්දයක් ඇහෙනවා යමන. එතකොට මෙන්න මේ දෙවෙනි එක දැන් සැකවින්ම පංච උපාදානස්කන්ධය. ඊට පස්සේ කියනවා මේ ඌ කලි දුක්ඛ මෙන්න මේක තමයි දුක්ඛ සමුදය දුක හට ගන්න හේතුව දැන් දුක හට ගන්න හේතුව දැන් බලන්න අර වචනත් කියනවා පුනර්භවය ඇති කරන
දැන් මගේ අද අද මගේ ඊළඟ සූත්‍රයේ මේක හොඳට ඔළුවට ගන්න ඕන මම ප්‍රශ්න අහනවා ඒක නිසා හොඳට දැන් පුනර්භවය කියන්නේ මොකක්ද අම්මා නැවත භවයක් ඇති කරන නැවත භවයක් ඇති කරන භවයකට හේතු කියන මොකද්ද නන්දිය ඇලෙන ගතිය නන්දි රාග සහගත භවයේ ඇලීමක් ඇති කරන යම් තෘෂ්ණාවක් වේන ඒ භවයට ඇති කරන තෘෂ්ණා තුනක් තියෙන වර්ග මොනවාද महानी मे ऊ खाली दुख मुखद समुदय मे तन्हाव निशा तम दुख समुदय तन्हाव प्रत्यकोट हटवेन्े कुमद पत्या उपादान पंच उपादान स्कंदे हेतु मे मे तन्हाव न वेद पंच उपादान स्कंदे तेन ताकल उपादान पच्या भव पच्या जरा मरण दुखे मेकअप तम दुख समुदे पीली मध्य ज्ञान आर्य दाखिना दुख निरोधय मेवू खाली दुख निरोध आर सत्य मुखद मेन मे सिंगल मे उच्चेद दृष्टि मे सहस दृष्टि कथा मे मे कि मे तथागत महसी कि एक काम वस्तु तेरे अरे एक अरे इससे लगी मुनाद काम तन्ना भव तन्ना विभव तन्ना के तुनने की तन्ना बट दुख समुदय के ने का एक यम किसी निरवशेष निरोधया मे सिंगल मे मे गण हितान्य पा मला शाश्वत दृष्टि उच्चेद दृष्टि कथावक मेघन के मगे तथा बल पालीपेला शाश्वत दृष्टि उच्चेद उच्च कथा बल पोड़ पल मे बल पाली मंकी पोनो भविका पुनः भवे अति कर नंदिराग सहगत नंदी अलिन गति अति तत्भि नंदनी ये तेंगल अलिन्ना सेयाद कामता भवता विभवता इदं कोपन बीक्कवे अशेष विराग निरोध एक संपूर्ण अहकल निरोध के विनाश क्रीम छागो पटि निसागो मुत्ति अना संपूर्ण दुख निरोध सत्य क्यूपे उच्चेद दृष्टि कथा उन्हांसे में उच्चेद दृष्टि दृष्टि अवबोध कर සම්මා දිට්ඨියට පත් වෙනකොට උන්වහන්සේ අර උන්වහන්සේ කාම සුඛල්ලිකානුയോഗයයි අත්ත කිලමත වෙනුയോഗයයි කියන මේ 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 අන්ත දෙක තුල තියෙන්නේ සාසතයයි උච්ඡේදයයි මම මේ දෙකම වැඩකට නැහැ කියලා මම අතහැරියා මානේනි මම සම්මා දිට්ඨියට පත් වුණා සම්මා දිට්ඨියට පත් වෙලා මම මාර්ගෙ දිටුවා ඒගම මම මට ඥාන හතරක් පහළ වුණා දුර බලන්න මේවා මේ මේ සිංහල පරිවර්තනයක් සමග නුඹලා ගියොත් භාගතුන් වහන්සේ විග්‍රහ කරපු प्रतिपदा वक्तन कुमार मे अरत्या दुख पिली बंद दुख समुदय पिली बंद दुख निरोधे पिली बंद अवबोध कर गमन कले तो मार्गे अद्दुटवा अरेष्टांगिक मार्गे දැන් මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මොනවාසි දකින්නේ කොයි වෙලාවේද මෙතෙන්දි නෙමෙයි කොතෙන්දද උන්වහන්සේ දකින්නේ ඉතිසෙල්ලා ඇයි සම්මා දිට්ඨියට පත් වෙන්නේ උන්වහන්සේ අර මැදුම් පිළිවෙත තුලනේ අම්මා නේද මේක උන්වහන්සේගේ විශේෂ මේ අපේ බුදුවරයාට පමණක් සීමා වූ ප්‍රඥා S ප්‍රඥා හතරක් මේක මේ ප්‍රඥා හතර බලන්න උන්වහන්සේ කියනවා මහණෙනි මට दुखार सत्य पेर नुना कुमक पिली बंद दुख दुख आर सत्य पिली बंद
මට දුක්ඛ ඊට පස්සේ උන්වහන්සේට මොකක්ද ධම්මස පහල වෙනවා දුක්ඛ සමුදය පිළිබඳ දුක්ඛ නිරෝධය පිළිබඳ දුක්ඛ නිරෝධ ගාමිනී මාර්ගය පිළිබඳ පෙර නොයසු විරු ධම්මසක් මට පහල වුණා මට මෙච්චර කාලයක් මේක අවබෝධ වෙලා තිබුණේ නැහැ මහණෙනි මේ ආර්ය සත්‍ය හතර මට අවබෝධ වෙනවා දැන් දැන් මේ හතරම කියනවා චම්නම් අන්න ඊළඟ පිටුවට ඊට පස්සේ දැන් මේ අම්මලාට පහදලා දෙන්න ඕනෝනේ මේ අම්මාම ඉස්සෙල්ලා පහදලා දීපු දේවල් ටික ඊට පස්සේ උන්වහන්සේ මේ 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 ආර්ය සත්‍ය හතර පිළිබඳ පහල වුණාට පස්සේ බලන්නකෝ මහණෙනි යම්තාක් මට මේ සිව් අරිසස් මේ මේ ආර්ය සත්‍ය හතර මට අවබෝධ වුණාද තුන් පිරිවටක් ඇති දොළොස් අයුරකින් ඇති ඥාන සංගත දර්ශනේ තතුසේ විශේෂින් විශේෂින් මේක මට පහල වෙලා තිබුණේ නැහැ මට ඒක ඒක මේක අර ආර්ය සත්‍ය හතර අවබෝධ වුණාට මම ප්‍රත්‍යක්ෂ කරලා තිබුණේ නැහැ මහණෙනි මමනි ඒක නිසා ඒතාක් මම දෙවි බඹුන් මරුන් සයි ඒකේ තිපිරිවට්ටම් අර සත්‍ය ඥානය කෘත්‍ය ඥානය කෘතඥානය හැටියට මේක ප්‍රත්‍යක්ෂ කළේ නැහැ මහණෙනි මම ඒතාක් මම ඒක ප්‍රත්‍යක්ෂ කරන තුරු මහණෙනි මම මම දෙව් බඹුන් මරුන් සහිත මේ ලෝක සත්ත්ව ප්‍රජාවේ මොකද්ද මම සම්මා සම්බෝධිය අවබෝධ කළේයි කිවෙන්නේ එහෙම ප්‍රකාශන කරුවා මම ප්‍රකාශ කරේ නැහැ මහණෙනි දැන් මේ 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 උන්වහන්සේ උන්වහන්සේ මේක ප්‍රත්‍යක්ෂ කරපු විදිය අර මේ උන්වහන්සේ කෙරේ සැක කරපු මේ බමුණෝ මෝඩ මමුණෝ හතර දෙනාට මේ කියලා දෙනවා උන්වහන්සේ බලමාව මම මෙතනට ආපු ආකාරය මේ විදියටයි මහණෙනි මං ආවේ කියලා ඊට පස්සේ යම් යම් තැනක මම අරක ප්‍රත්‍යක්ෂ කරාද මහණෙනි මම ඒකෙන් ඉන්නේ එතනින් පස්සේ මම සැලුන්නේ මම ඉපදීම කෙලවර කරා මන පුනර්භවයේ මගේ නැති කරා මම සතුට සිත් ඇති පසග මන්නාසේ යන්න ඊට පස්සේ වහන්සේ මේ දේශනාව පිළිගත්තා දැක්කද කියනවා ඊට පස්සේ පස්වග මනුනා හා දැන් මට තේරෙනවා ඔබ වහන්සේ සම්මා සම්බුද්ධයයි කියලා අන්න මේ විදිහට මේ ව්‍යාකරණානුකූලව මේක කියනකොට යම කට ගන්නසුළු නම් ඒ සියල්ල නැසෙන සුළු බව කොණ්ඩඤ්ඤට ධම්මස පහල වුණා අර ටික කියනකොට කොණ්ඩඤ්ඤගේ ධම්මස පහල වුණා කියනවා භාගතුන් වහන්සේ මේක දුටුවා ප්‍රඥාවේ කොණ්ඩඤ්ඤ දැනගත්තා කියලා අවබෝධ කරගන්න ඒක නිසා කොණ්ඩඤ්ඤට අර අන්නා කොණ්ඩඤ්ඤ කියලා කිව්වා දැන් මට මේ අම්මලාට පහදලා දෙන්න ඕනේ මේ කතාව නෙමෙයි දැන් ගාමිණී අම්මා මේක දැන් සූත්‍රය තුනට කමක් නැහැ කතා කරමු කවුද මේ සද්දයක් එනවා සද්ද වෙටි මේ රංජි අංජිකාගේ දැන් ලෑ මොකක් හරි මොබයිල් එකේ ඉෂුව එකක් තියෙනවා හරි එතකොට දැන් මේ කුමුදුලාට මේ කවුද ශාමලාට පැහැදිලි නේද අජිත් අජිත් එරේන උඹලන්ට පැහැදිලි නේද මේ තථාගතයන් වහන්සේ ආපු මේ මේ ගමන පිළිබඳ බාලිත ඔව් පුල් මහත්මයා මේ අර ඒ ඔව් ධම්මචක්කපවත්තන සූත්‍රයේ මට ඥාන දර්ශනයක් පහළ විය කියලා තියෙනවා ඒ ඥාන දර්ශනය කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද ඥාන දර්ශනය කිව්වේ ඒ උන්වහන්සේ ප්‍රඥා උදපාදී ඥානං උදපාදී ආලෝක උදපාදී කියලා වචන හතරක් කියනවා නේද එහෙමයි උන්වහන්සේ කියනවා මේ කතාව තුල මේ මේ සම්මක්පාතන සූත්‍රයේ වචන හතරක් කියනවා මම ඒ හතර කිව්වේ නැහැ මොකද උන්වහන්සේ කියන්නේ ආලෝක උදපාදී මට ධම්ම ආලෝකයක් පහළ වුණා ප්‍රඥාව උදපාදී මට ධම්ම ප්‍රඥාවක් පහළ වුණා ඊට පස්සේ කියන ආලෝක ප්‍රඥාව උදපාදී ආලෝක උදපාදී ඥානං උදපාදී මට ඥානයක් පහළ වුණා මේ විශ්ව ඥාන ඒක තමයි ඒකේ ඒ වචනේ තේරුම පාලිත උන්වහන්සේට තුන් ආකාරයේ විශේෂ වූ බුදුවරයෙකුට පමණක් සුවිශේෂී වූ ප්‍රඥාවක් පහළ වුණා මම පාලිදම හිතන්නකෝ මේක උන්වහන්සේ හොයාගෙන අපිට කියලා දීලත් අපිට තාමත් තේරෙන්නේ නැති එකක් උන්වහන්සේ තත්ත තනියම විශ්වය විසින් අවබෝධ කරගත්තා කියන එක කතරම් පුදුම පුදුම කාර්යයක් නේ මේක දැන් මේ කියවිහැට සට නොපෙනෙන ලෝකයක් ලෝකයක් සමුදේ වෙන ආකාරය මනස තුල උන්වහන්සේ ප්‍රඥාසෙන් මේක දැකලා තියෙන්නේ එහෙමයි එහෙමයි මේ සත්වයා මේක අවබෝධ කොට නොගන්න තාක්කල් මේ සත්වයාට හැඟුණේ මම ලෝකයක් අත්දකිනවා කියලා.
එහෙමයි පුතමා බුදුවරයා පහළ වෙන තුරුම මේ ලෝක සත්වයා හිතුවේ මේ ඉන්ද්‍රියන් හයක් ඇසුරු කරගෙන මේ සීළු සත්වෝ 31 තලෙම ඉන්න කට්ටිය මේ අම්මා මිනිස්සු විතරක් නෙමෙයි ඒගොල්ලන් හිතුවා මේ මේ ලෝකේ අත්දකින්නේ මම කියලා එහෙමයි ඒ කියන්නේ ලෝකේ සමුදේ උනේ මොන විදියටද මේ අම්මලා දන්න හැටියට කෙනෙකුට ලෝකයක් සමුදේ වෙන්න වෙන්නේ කුමක් ප්‍රත්‍ය කොටගෙනද මේ ලෝකේ සමුදේ වෙන්නේ සලායතන සලායතන ලෝකේ සමුදේ වෙන්නේ කොහොමද කොහොමද නාම රූප ධර්ම දෙකක් ඉන්නේ මේ සමුදේ වෙන්නේ නාම රූප එහෙනම් මේ නාම රූප ධර්ම දෙකකින් සමුදේ වෙන බව ඉස්සෙල්ලම අවබෝධ ප්‍රඥාවෙන් අවබෝධ කරන්නේ කවුද සම්මා සම්බුදුරජාණන් ඒ උදාරයේ ඒ ආකාරයට මේක අවබෝධ නොකර ගන්නා තාක්කල් මේ ලෝක සත්වයා අර පංච උපාදානස්කන්ධයේ මමත්වෙන් නෙමේද පරිහරණය කරන්නේ අනිවාර්යයෙන්ම මේක මේක නාම රූප විඥාන ක්‍රියාවලියක් බව හම්බ වෙන්නේ අර ප්‍රත්‍යයෙන් උපදින ධර්ම ටික හම්බ වෙනකොට නේද දැන් නුඹට රූපය රූපේ ප්‍රත්‍ය කොටගෙන වේදනාව වේදනාව ප්‍රත්‍ය කොටගෙන සංඥාව සංඥාව ප්‍රත්‍ය කොටගෙන චේතනාව ඒ හතර ප්‍රත්‍ය කොටගෙන විඥානය මේක හම්බුනේ මේ තථාගතයන් වහන්සේ කියපු මේ රූපයක් මම දකින්නේ නැහැ රූප සංඥාවක් නුඹට හම්බ වෙනවා ඒ සංඥාවට මම අතීත ආශ්‍රවයෙන් විඳීමක් හඳුනා ගැනීමක් චේතනාවක් මේ 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 සිත් පරම්පරාවක් තුල සමුදේවන ලෝකයක් මිස ඒ එතකොට ඒ හතර පිළිඹුණු සිත සිතුවිල්ල මොකද්ද විශේෂයෙන් හඳුනාගත්තු සිත මොකද්ද ඒකට කියපු නම විඥානේ වෙන්කොට හඳුනාගත්තු සිත විඥානේ දැන් මේ නාම රූප විඥාන ලෝකයක් කියන එක නොවේද දැන් තථාගතයන් වහන්සේ අවබෝධ කරගන්නේ එහෙමයි එතනින් එහාට උන්වහන්සේට තේරෙනවා මෙතන සත්ව පුද්දල භාවයකින් ලෝකයක් දකින්න බෑ යමක් හටගන්නවා ඒ හටගන්න දේ අදාළ බාහිර අජ්‍යත් බහිද්ද ආයතන දෙකක ක්‍රියාකාරීත්වයක් මත යමක් හටගන්නවා ඒ හටගන්න සියල්ලම ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙලා යනවා ඒක මගේ වසංගේ පවත්වන්න බැරි නිසා ඒක ආත්මීය ස්වභාවයෙන් කිසිසේත්ම මට පරිහරණය කරන්න බෑ ඒ වාගේ මේ හටගන්න සියල්ල මේ මොහොතේ නිරුද්ධ වෙලා යනවා නම් ඒක අනිත්‍ය බවත් වැටහෙනවා අනිත්‍ය අනාත්මය වැටහෙනකොටම තේරෙනවා මේක නිත්‍ය කොට ගන්නා තාක්කල් තමයි මම මේ උපාදානයට ගොදුරුනේ ඕනේ කියන්නේ දැන් අනිත්‍ය දුක්ඛ අනාත්මය තමයි වැටෙන්නේ මේ උන්වංශයට මැදුම් පිළිවෙත තුලින් ඒක තමයි සම්මා දිට්ඨිය කියන්නේ ත්‍රිලක්ෂණේ වැටෙන්න ඕන නම් ඇස්සෙල්ලම ତොර ත්‍රිලක්ෂණේ වැටුණාම මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය වැටෙනකොට තේරෙන්නේ මේ කිසිවක් මමත්වයෙන් පරිහරණය කරන්න නොසුදුසුයි කියන බව නෙවෙයිද? එතකොට දැන් අතන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා කිව්ව නේද දුක පිළිබඳ කතා කරනකොට. දැන් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා කිව්වද නැද්ද අතනදී? කිව්වා. මේ මේ නම් මේ මේ ලෝකය ලෝකය කියන්නේ ස්කන්ධ පහක ක්‍රියාකාරීත්වයක් නෙවෙයිද? එහෙනම් මේ ලෝකේ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන නොවේද? එහෙමයි. ඒතර රූප වේදනා සංඥා සංකාර විඥාන නම් මේ ලෝකය ඒක කොහොමද නුඹ උපාදානය කරගත්තේ අයි? නුඹ ඒක එන්න මේ පස්වැදෑරුම් එක එකක් හටගෙන එකක් නිරෝධ වෙලා යන සිතුවිලි ධාරාවක් කියලා දන්නේ නැති නිසා. එහෙමයි. මේක දැනගත්තා නම් මේක උපාදානය කරගන්නවද නුඹ? එහෙනම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ වුනේ ඒක උපාදානය කරගන්න තුරු නුඹ ගොදුරු වෙන්නේ මොකමකටද උපාදානය නිසා උපාදාන නිසා භවයටත් භවය නිසා ජාතියටත් ගොදුරු වෙනවද නැත් නුඹලා එහෙනම් ඉතින් මේකනේ කතන්දර එහෙනම් නුඹලා මේක නොවේද තථාගතයන් වහන්සේ දැකලා තියෙන්නේ සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියනකොට මේක මේක දකින්නේ නැති තාක්කල් නේද මේ අපි මේ සසරේ අවිදලා තියෙන්නේ එහෙමයි එහෙමයි දැක්ක නිසා උඹලට දැන් තේරෙනවද මේ 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 සංසාර දුකට
ජාති දුක ජරා දුක මරණ දුක ශෝක දුක පරිදේව දුක දුක්ඛ දුක්ඛ දෝමනස දුක උපායාස දුක අර කැමති දේවල් නොලැබෙන දුකට ගොදුරුනේ නුඹ ජාතියක ජාතියක් හටගත්තු නිසානේ නුඹට නොවේ එහෙමයි එහෙමයි ජාතිය හටගන්න හේතුව නුඹ මේ ස්කන්ධ පහ උපාදානය කරගත්තු නිසානේ ජාතිය හටගත්තේ නුඹට නුඹට ස්කන්ධ පහේ ක්‍රියාකාරීත්වය හම්බුන්නේ නැහැ ඒක තථාගතයන් වහන්සේ දකිනවා මේක මේ හැම එකක්ම ප්‍රත්‍යෙන් උපදින පහක් රූපේ ප්‍රරූපය අර දැන් දැන් නුඹලාට හොඳ අවබෝධයක් වෙන්න ඕන රූප සංඥාව අර 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 කියන ආරම්මණය රූප ආරම්මණය මම ගත්තේ එකක්ද නැහැ සවිඥායකයි හයක ස්වභාවයක් රූප ආරම්මණය මම කොට ගත්තට පස්සේ අර වේදනා සංඥා චේතනා ටික ආව ආශ්‍රෝමල්ලෙන් දැන් මේ තථාගතවරයා මේක ඉස්මතු කරන්න අතුරු එත නුඹලා හිතුවේ නුඹලා ලෝකයක් දකිනවා කියලා. ඒක නොවේද සක්කාය දෘෂ්ටිය නැත්තම් පංච උපාදානස්කන්ධේ මමත්වෙන් ගත්තා කියන්නේ. එමයි එමයි පුදුම. පැහැදිලිද? පැහැදිලිද මේක මම කියන්නේ කොංගලන්ට? පැහැදිලි උපුල් මාත්‍ය පැහැදිලි. දැන් මේ සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එක දැන් පැහැදිලිද නුඹලා? තොර දැන් දුක පිළිබඳ ඥානයක් නොවේද නුඹලට පහළ වුනේ. තොර දැන් මේක මේක උපාදානය වෙන්න හේතුනේ කුමක්ද? උපාදානයට ප්‍රත්‍ය කුමක්ද? තණ්හා. තණ්හා කොහෙද තිබුණේ? ආශ්‍රව. ආශ්‍රව. අර ආශ්‍රව නාම ධර්මස්සේ තිබුණේ. ඇයි නාම ධර්මස්සේ ආ ඒ තණ්හාව තිබුණේ? අතීතේ ඇයි නාම ධර්මස්සේ ඒක තිබුණේ? අතීතේ අපි මේ බුදුරජා මේක පහදලා දෙනකන් අපි මේ ඉන්ද්‍රයන් පහ ඇසුරු කරගෙන අරගත්තු දේවල් මම දැකපු නිසා ඒ මම දැකපු හැම දෙයකම මනාපයක් හෝ අමනාපයක් හෝ උපේක්ෂා සාගත බවක් තැම්පත් කරලා තිබුණාද නැද්ද අතීතස? තිබුණා. එහෙනම් ඒ තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානයේ වේ කියන එකට හේතුව තණ්හාව අර ASCII ඉඳලා ආපු බවක් නුඹලා දැනගෙන හිටියද මෙච්චර කාලේ? නෑ. එහෙනම් දැන් උඹලන්ට තේරෙන්න ඕන තථාගතයන් වහන්සේගේ දෙවනි ආර්ය සත්‍ය දිගුව දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. මොකද්ද දුක්ඛ සමුදය ආර්ය කියන්නේ? තණ්හාවනි. තණ්හාව සමුදය උනේ කොයි දිලද? දැන් නුඹලාට ඒ දුක්ඛ සමුදය ආරේ සත්‍ය පිළිබඳ ප්‍රඥානයක් පහළ වෙලාද මේ මොහොතේ නට නැද්ද? ඇත්තෙම පහළ වෙලා නේද? පහළ වෙලා. දැන් දැන් උඹලට තේරෙනවා දුක්ඛ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං. නේද? ඒතකොට දැන් උඹලට තේරෙනවා එහෙනම් මම ප්‍රඥාවෙන් හිටියොත් මෙයාට නැගිටලා එන්න නොදී ඉන්න තියාගන්න පුළුවන් කාටද? අර තණ්හව අනකොටයි. එතකොට දැන් ඒක පිළිබඳ ඥානයක් කියන්නේ දුක්ඛ නිරෝධ ආර්ය ඥානෙ නොයිද ඒක? එහෙමයි. දුක්ඛ නිරෝධ දුක්ඛ නිරෝධ ඥානං දැන් නුඹලා. දුක්ඛ සත්‍ය ඥානං උනා නුඹලා. දුක්ඛ සමුදය ඥානං උනා නුඹලා. දුක්ඛ නිරෝධ ඥානං උනා. දැන් නුඹලා කළ යුත්තේ කුමක්ද? දුක්ඛ නිරෝධ ගාමිනී අරහතක මාර්ගය. දැන් නුඹලාට ආර්ය සත්‍ය අවබෝධයෙන් පිස්සන්න වෙයිද? දැන් ඉන්නේ මෙතන මේ අපි කතා කරන්නේ. එහෙමයි. එහෙමයි කොහොමද? මිනිහට තව ආර්ය සත්‍යක් තියෙනවද? නෑ. එරින් පැහැදිලි දොඟලන්ට? පැහැදිලි. මේ අලුත් අය. පැහැදිලි. කවුද තව ඉන්නේ මෙතන කාටද මේ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්නකෝ තව ඉස්සරහට යන්න ඉස්සෙල්ලම මම දැන් පහදලා දෙන්න රංජිකා කතා කරන්න හැදිරි මම උපුල් මාත්‍යා අව කවුද ඉන්නේ පැහැදිලි උපුල් මාත්‍යා අව ශාන්ති අක්කට පැහැදිලිද බුදුවරයා මේක නේද දැකලා තියෙන්නේ උන්වහන්සේ විශ්ව ඥානේ
ඒක නේද අපිට මේ පහදලා දෙලා තියෙන උන්වහන්සේ. ඒක නිසා නේද උන්ටන එදා මධ්‍යම රාත්‍රියේ ආර්ය සත්‍ය හතර අවබෝධයට ආවා කියන්නේ. දැන් ඒක අපි සත්‍ය බවත් කෘත්‍ය බවත් කෘතක් බවත් හිතන්න ඕනද දැන් අපි? නෑ. අපි තිපිරිවට්ටයක් යන්න ඕනද දැන් ඒකට? ඇයි අපි තිපිරිවට්ටෙන් දවදස ආකාරයෙන් හැටියට යන්න ඕනේ නැත්තේ? ඒක බුදුරයා පැහැදෙන්න හන්සේ ඒක අවබෝධ කර පැහැගෙන තියෙනවා. අවබෝධ කර. නැහැ පැත්තකට ඉවරයි. උන්නාසය කෙරේ අපේ සැකයක් නැහැ නේද? තව අපේ සත්‍ය ඥානෙ තුනයි. මේක පැහැදිලිද උංගලන්ට දැන්? මේ කවුද අජිත්ට පැහැදිලිද මේක? පැහැදිලි උපුල් මාත්‍ර. එතකොට දැන් මේ ආකාරයට නුඹලා දිගින් දිගටම මේ විදිය ප්‍රඥාවකින් මේකයි ලෝකේ සමුදය මේකයි තමයි ලෝකේ අත්ගමය කියලා දකිනවා නම් දකින්න වෙන්නේ දැන් නුඹලා නාම රූපේ ප්‍රත්‍යක්ෂයෙන් දුටුවට පස්සේ නුඹලට පහසු නැද්ද පංච උපාදා පංචස්කන්ධය පිළිබඳ මන මේක වඩනවා නම් ලේසියෙන් ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්සත්තකඹ මේක රූපයයි මේ රූපය මට ඇසට බාහිර රූප ආරම්භණයක් තුළ හටගත් රූපයක් ඒ හටගත් රූපේ ඒ මොහොතේම අත්ගමයට ගියා. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ගම. ඊට පස්සේ ඒ රූපේ ප්‍රත්‍ය කොටගෙන මට හටගත්තා වේදනාවක්. ඉති වේදනා ඉති වේදනාස සමුදයෝ ඉති වේදනාස අත්ගම. ඊට පස්සේ වේදනාව මම සංඥාවෙන් හඳුනා ගත්තා. මොකක්ද? ඉති සංඥා ඉති සංඥාස සමුදයෝ ඉති සංඥාස අත්ගමෝ. ඊට පස්සේ ඉති සංඛාරෝ ඉති මනස චේතනාව. ඉති සංඛාරෝ ඉති සංඛාරස්ස සමුදයෝ ඉති සංඛාරස්ස අත්ගමෝ. ඊට පස්සේ මේ හතර වැදෑරුම් මේ ක්‍රියාවලිය පිළිබඳ විශේෂයෙන් දැනගත්තු සිත කුමක්ද? විඥාණය. ඉති විඥාණෝ ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්ගමෝ. දැන් මේක නෙමේද ලෝකය සමුදයත් අත්ගමයක්. එහෙම නැත්නම් අනිත්‍ය දැන් මේ සමුදයත් අත්ගමයක් දකිනවා කියන්නේ මේ සමස්ත ලෝකයම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට යටත් කර දකිනවා කියන්නේ ඒකම නොවේද? එහෙමයි. දැන් නුඹලා සලායතන කර ලෝකයම නුඹලාට ත්‍රිලක්ෂණයට යටත් කර දැකිය හැකි. සමුදය අත්ගමය පිළිබඳ ප්‍රඥාව අවදි වුණු අය මේ මේ විදිහට දකින දකින සෑම මොහොතකදීම රූප ශබ්ද ගන්ධ රසයන් අර තණ්හාව ක්‍රමානුකූලව ගැලවෙනවද නැද්ද? ගැලවෙනවා. ගැල නොවි පොඩ්ඩක් හරි තිබුණොත් මොකද වෙන්නේ? අර නැවත නැවත උපතකට යාව අරගෙන යනවා කොයි හැටි නේද? චුට්ටක් දැන් චාමිනිය අම්ම ගන්නකෝ අර සූත්‍රේ අර අර කියන මොකද්ද? චේතනා සූත්‍රේ. දැන් චේතනා සූත්‍ර දෙකක් තියෙනවා අපි දෙකම අරගමු. දැන් මේ අම්මලාට මේ චේතනා සූත්‍රේ පැහැදිලි වෙන්න ඕන මං පාදලා දෙනකොට. මේ මෙච්චර කරලා මේ කතා කරපු එක පිළිබඳ කාට හරි මේ ඔක්කොම මං දන්නේ ඔක්කොම අවබෝධලා නැහැ කියලා මම විශ්වාස කරනවා. නමුත් කවුරුක කතා කරන්නේ නැති එක ගැන මට තියෙනවා යම් දැන් එතනදී අඳුනා ගන්න විඥානේ විඥාණයෙන් අඳුනා ගන්නවා අපි කියලා කියනවනේ. එතකොට ඒ විඥානයයි අපි නාම රූප දකින මේ දැන් නාමයක් රූපයක් අපිට මේ පිළිඹුම් වෙන විඥානයයි ওই දෙක අතර එකම විඥානය තුලද එහෙම නැත්නම් එතන අර අර නාම රූප පිළිඹුම් වෙන විඥානේ වෙනත් ආකාරයකට දෙතන විග්‍රහ වෙන්නේ මට පැහැදිලි නෑ උත්තරේ. ආයි අහන්න බෑ ප්‍රශ්නේ ડોක්ටර්. මෙන්න අපි කිව්වේ දැන් දැන් ඔය ක්‍රියාවලියේදී අපි අන්තිමට තියෙන විඥාණයෙන් අපි අඳුනා ගන්නවා. අඳුනාගෙන එතනින් ඉස්සරහට මේ පටිච්චසම්පාදේ ක්‍රියාවලිය දිගටම කරගෙන යනවනේ. එතකොට අපි විඥාණයෙන් මේ ක්‍රියාවලිය අඳුනා ගන්නවා. ඒ කියන්නේ අපි උපාදානය කරගත්ත තණ්හාව හිතේ තිබුණා ඒ ටික ඔක්කොම අඳුනා ගන්නවනේ. එක එක ක්‍රියාවලියක්. ඊට පස්සේ තව අපි පටිච්චසම්පාදයේ විග්‍රහ කරගෙන යනකොට තියෙන විඥානේ පිළිබිම වෙනවා අපිට ඒක. ඒක අපි උපාදානය කර ගැනීම නිසා දිගටම කරගෙන යනවා මේ පටිච්චසම්පාදයේ කරකිලා ඒක අනුලෝම ක්‍රියාත්මක වෙනවා කියන එක. ජාමිනී අම්මා.
මේකට චමිනාමට මේ ඉස්සෙල්ල පොඩ්ඩක් දාන්න බැයිද මම හිතනවා මේ මේ අනිත් අයට මේ පස්සේ නැහැ නමුත් මම මේක පාදලා දෙන්නා නම්බර් එක පළවෙනියෙන්ම මේක සම්පූර්ණම මේ ඩොක්ටර් පදලාගෙන ඉන්න පළවෙනි එක තමයි විඥාණය කියලා තථාගතයන් වහන්සේ විග්‍රහ කරන්නේ විඥානෝ විඥාන කියලා කියනවා මොකක් කියලාද විඥාන කියන්නේ වෙන්කොට හඳුනා ගැනීම විඥානයයි කියනු ලැබේ විඥාන කීයක් හම්බ වෙනවද මේ පටිච්ච සමුප්පාදි චක්‍රයේදී අපිට ඩොක්ටර් හය මට කුමුදු විඥාන කීයක් හම්බ වෙනවද අපිට එක විඥානයි එක විඥාන මට ආයතන අපිට හම්බ වෙන එක විඥානයි එක විඥානයි නාම රූප විඥානේ විඥාන හයකට ඒ විඥාන හයකට කැඩෙනවා ඇසෙන් දකින රූප 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 සංඥාව හඳුනා විශේෂයෙන් හඳුනා ගන්න එක චක්කු කනන සෝත දිව්‍ය කාය චක්කු සෝත දිව්‍ය කාය සයවැද ඇරුම් විඥාන. එතකොට ඒ විඥාන එතකොට එක විඥානයයි අපිට හම්බ වෙන්නේ. විඥාන 6යි අදාළ ආයතනයට අදාළව එක විඥානයන විඥාන මේ තිස්සෙල කොයිද හම්බෙලා තියෙනවද කාටවත්ක් මම කතා කරලා තියෙනවද මේ තිස් කාලයක් විඥානය පිළිබඳ නෑ කතා කරලා නෑ අපි කතා කරලා තියෙන්නේ කොහොමද රූපයත් වේදනාවත් සංඥාවත් චේතනාවත් කියන මේ මේ සමස්ත ක්‍රියාවලිය අර ප්‍රබෝස්ථානය තුල ගොඩනැගෙන්නේ කාගේ මෙහෙයුමක් මතද මෙහුම් කාර්ය දෙන්න කවුද රූපයත් වේදනාවත් සංඥාවත් චේතනාවත් කියන මේ සතර වැදෑරුම් සිතුවිලි හතර මෙහුම් කාර්යෝ කවුද පස්සයත් මානසිකාරය තාම විඥානයක් අපිට හම්බෙලා තියෙනවද නෑ තාම විඥානයක් හම්බෙලා නෑ තාම දැන් මානසිකාර සම්භව සබ්බේ ධම්මා කියලා මගේ තථාගතයන් වහන්සේ කියලා තියෙනවද විඥාන සමුදය සබ්බේ ධම්මාද කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මානසිකාර සම්භව සබ්බේ ධම්මා කියලාද බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මානසිකාර සම්භව සබ්බේ ධම්මා මේ සමස්ත ක්‍රියාවලිය අපිට රූපය මනසට සම්බෙන්නේ තාම විඥානේ හටගෙන තියෙනවද නෑ රූප සංඥාව කෙනෙකුට එනකොට තාම විඥානය පහළ වෙලාද නෑ රූප සංඥාව හඳුනා ගන්න සිත වෙන වේදනාව සංඥාව චේතනාව විතක්ක විචාර ප්‍රපංච තාම විඥානයක් හම්බෙලා තියෙනවද නෑ මේ සමස්ත ක්‍රියාවලියම විශේෂයෙන් හඳුනාගත්තු සිත කියලා දැන් අපි මෙච්චර කාලයක් කියලා තියෙනව නේද වෙන්කොට හඳුනා ගනි වෙන්කොට හඳුනා ගනි යන තේරුමෙන් විඥානයයි කියනු ලැබෙයි කියලා අපිට බුදුහන්දුර කියලා දීලා තියෙනවා නේද? කියනවා. දැන් චක්කු විඥානේ සෝත විඥාණයෙන් හඳුනා ගන්නේ අර රූපයත් වේදනාවත් සංඥාවත් චේතනාවත් විතක්කයත් විචාරයත් ප්‍රපංචයට ගොඩ නැගුණු මානසිකාරය තුල ගොඩ නැගුණු ලෝකේ නේද විඥාණයෙන් හඳුනා ගන්නේ. එහෙමයි. එතකොට දැන් ඒ විඥාණයෙන් හඳුනාගත්තට පස්සේ ලෝකේ හඳුනාගෙන ඉවරයි සත්‍යය. පැහැදිලිද මේක හොඳට අහගන්න මේ කවුද මේ අපේ අනිත් අය එරින් අජිත් මේ ඔක්කොම අහගන්න. ඒතර මේ සමස්ත ලෝකේම හඳුනාගන්නේ එක විඥානයක. විඥාන 6යි. ඇසෙන් නම් එක විඥානයයි, කනෙන් නම් එක විඥානයයි. ඒ විඥානය හඳුනාගත්තට පස්සේ ඒ හඳුනාගන්න වෙලාවේ නේද සත්වයා රැවටෙනවා හෝ නොරැවටෙනවා යන තීන්දුවට එන්නේ එතනදිද නැද්ද? එතනදි. මං කියන්නේ හොඳට ඔළුවට ගන්න. දැන් වෙන්කොට හඳුනා ගන්න වෙලාවේ නේද අර නාම රූප ක්‍රියාවලිය නොදන්නා කෙනා මම දැක්කා කියලා දැනගන්නෙත් නාම රූප විඥාන ක්‍රියාවලිය ප්‍රත්‍යක්ෂ අවබෝධ කරගත් සත්වයා මම දැක්කා නොව සවිඥානික කයක සිදුණු සිද්ධාන්තයක් කියලා දැනගන්නෙත් අර විඥාන හයෙන් හඳුනා ගන්න වෙලාවේද නැද්ද ශාම? හඳුනා ගන්න වෙලාවේ. හඳුනා ගන්න වෙලාවේ. දැන් එහෙනම් සත්වයා දැන් සසරින් ගොඩ එනවා නම් චක්‍රේ නතර කරනවා නම් නතර කරන්නේ. එහෙම නැත්නම් චක්‍රේ ඉදිරියට ගෙදි අරගෙන යනවා නම් තීන්දුව කරන්නේ එතනදිද නැද්ද? එතනදි නාම රූපේ. පළවෙනි නාම රූපේ. පළවෙනි නාම රූපේ පිරිසිඳ දුටුවාට පස්සේ දෙවෙනි තව නාම රූපයක් හට ගන්නවද තව කෙනෙකුට? නැත්නම් ඒ නාම රූපේට පිළිගන්නවා කියන එකද දෙවෙනි නාම රූපේ කියන්නේ? ශාමණියම දානවද අර මේ මේ චක්‍රේ පොඩ්ඩක්? පිළිගන්නවා කියන එක දෙවෙනි නාම රූප පිළිගන්නවා කියන එක මේ කොමුදුලට පැහැදිලිද? දෙවෙනි නාම රූප පත්‍ය විඥාන
කතන්දරේම මේ සෑම නාම සලායතනික ආයතනික අධ්‍යක්ෂකක් ලැබනකොට සමස්ත කතන්දරේම ආරම්භයේ මේ පළවෙනි නාම රූපයේද නැද්ද පළවෙනි නාම රූපය මොන්දේට ඔළුවට ගන්න රූප සංඥාව ඒක ඒ රූප සංඥාවට අදාළව ආශ්‍රව මල්ලෙන් විඳීමක් හඳුනා ගැනීමක් චේතනාවක් විතක්කයක් විචාරයක් කරන්නේ මෙතනදිද නැද්ද मनसिकार्य विज्ञान पट लोग मनसिकार संभव सभ्य दम्मा की විඥාන සම්බය සම්බය කියලා කියලා නෑ තතකට මේ මානසිකාරේ මගේ සිත කියලා අවයවයක් තියෙනවා ඒ සිතේ අවයවට එන අරමුණක් මානසිකාරය කරන එක තමයි මේ සිද්ධාන්තය තුළදී වෙන්නේ සිත රූප වේදනා සංඥා චේතනා විතක්ක විචාර ප්‍රපංච කියලා ගොඩනගින්නේ මානසිකාරය ඒ මානසිකාරය තුළ ගොඩනගෙන මේ දේ තමයි අර මෙන්න මෙතන කියන විඥාණයෙන් විශේෂයෙන් හඳුනා ගන්න එතකොට මේ තථාගතයන් වහන්සේගේ දහම නොතේරිච්ච අයට පහළ වෙන විඥානේ එයා දන්නවද මේ මට මේ නාම රූපයක් හටගත්තේ කියලා නැහැ දන්නේ නැහැ දන්නේ නැති නිසා මේ මොඩයා කෙලින්ම ඒක පිළිගන්න එක තමයි මේ මෙතන තියෙන නාම රූපය අලුතෙන් නාම රූපයක් සකස් වෙනවද එතනත් රූප වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා තව එකක් එතන සකස් වෙනවද නැත්නම් අර ආරම්භක එක පිළිගන්නවා කියන එක නොවේද මෙතන ඇත්ත පිළිගන්නවා එතන ඇදිලද මේ අම්මලාට මේ කවුරු හරි ඉන්නවද දැන් මේක ඒ කියන දේ අසතුට ડોක්ටර් අපැදිලද දැන් මේක පැහැදිලි දැන් එතකොට දැන් මෙන්න මේ මේ මෙතන දැන් මේ මෙතනට ගොඩ මෙන්න මේ විඥාණයට බහින්නේ මොන වගේ පුද්ගලයෙක්ද අම්මා අසුත පුතක් යන එතකොට එයාගේ ඒ අදාළ ආයතනය මෙන්න මෙතනින් දැන් ක්‍රියාත්මකද නැද්ද ක්‍රියාත්මකයි ඒ ක්‍රියාත්මක වෙන ආයතනය අස්සේ රිංගලන් කියනවාද තණ්හාව නැත්තම් රාගේ ద్వේෂේ මෝහේ නැද්ද ඒකේ කියනවා आरंभक पोर दाल ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? උපාදානය කර ගන්නවා නොවේද ඒක? එහෙමයි. දැන් උපාදානය කරගත්තොත් එයාට සංකිටේන පංච උපාදානස්කන්ධා කියන මෙන්න මේ ජාති දුකට එයා ගොදුරු වෙනවද නැද්ද? දැන් මේක පැහැදිලිද මේ අම්මලාට මේ කියන කට්ටියට? එතකොට දැන් දාන්නකෝ චාමිනි අම්මා අනිත් චක්‍රයත්. දැයි ඒක නිසා මේ අම්මලා හොඳට මතක තියාගන්න මේ මුළු සමස්ත ලෝකෙම හඳුනගන්නේ එක විඥානයකින් පමණයි. එහෙමයි. ආයි විඥාන නැහැ. එයා ඒතෙන්දි තමයි යා ගොඩ යනවා නම් ගොඩ යන්නත් ඕන අමාරු වෙනවා නම් අමාරු වෙන්නත් ඕන. එක්කෝ ය අபிසංකත කරොත් එයා අමාරු වෙනවා. අනபிසංකත කරොත් අනபிසංකත කරොත් එයා ගොඩ යනවා. එතකොට මේක පැහැදිලිද මේ අම්මලාට? පැහැදිලි. එතකොට දැන් මේ 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 සත් මේ සත්වයා මේ ලෝකයේ මේ මේ සවිඥානික කයක් දරාගෙන ඉන්න මේ සත්වයා මේ හුස්ම ටික අර කාය සංස්කාරයේ බිඳෙන අතුරු මේ සලයතනික අධ්‍යක්ෂින් තියෙනවද නැද්ද සත්වයකට? තියෙනවා. එයා ඒ ලෝකයේ අත්දකින්නේ අර කියනවා රූප වේදනා සංඥා චේතනා
කියන මේ හතරෙන් නොවේද මේ නාම රූප අධ්‍යක්ෂක. ඒතර මේ බුදු බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට පවා පිරිනිවන් පානතුරු මේ නාම රූපේ තිබුණාද නැද්ද? තිබෙනවා. ඒතර මේ නාම රූපේ පිරිසිදු දැක්කු ඒ උත්තමයාලා සියලු කෙලෙස් ප්‍රහාණය කරපු නිසා ඒ විඥානයේ තවදුරටත් තණ්හාව තිබුණාද? නැහැ. අනුසේ අනුසේ වශයෙන් හෝ තණ්හාව තිබුණාද මේ උත්තමයාලට? නැහැ. නැහැ. එතකොට දැන් මේක නේද අපිට කරන්න ඕන එකම කාර්ය. එහෙමයි. ඊට පස්සේ මේ කාර්ය කරලා මෙතනදී මියදෙන්න පුළුවන් නම් මෙන්න මේ මේ ගහන තැනදී මේ විඥානයේ කිසිදු සුෂ්ණා බීජයක් නැත්තම් මෙයාට පුළුවන් ද ඒ අර බරණාසන්න මොහොතේ තව තැනකට ගිහිල්ලා පැලවෙන්න සුෂ්ණාව නැත්තම්? බැහැ. ඒක නේද කිව්වේ අර සේලා තෙරණියට ගිය සැරේ අනේ මන් දන්නේ මට මෙච්චර කියලා මේ සේලා තෙරණියට කිව්වේ නහිදං අත්ත කතං බිම්බං නහිදං පර කතං අගං මේ බිම්බය මේ ප්‍රතිරූපය කවුරු කරපු එකක්ද අනුන් කරපු එකක්ද උඹ කරගත්තු එකක්ද නහිදං අත්ත කතං බිම්බං නහිදං පර කතං අගං හේතු පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති කියලා කිව්වේ දෙයි හාමුදුරුවනේ මෙන්න මේ විඥාන බීජයේ තිබුණා නම් තෘෂ්ණාවක් මෙන්න මේක හේතු මත ගිහිලා පැලුණා කියලා නොවේද ඒ ඒ ඒ කතාව කිව්වේ ඒක එහෙමයි එහෙනම් මේ එහෙනම් මේ මම කරපු එකක්ද මේ බීජය ගිහිලා පැල කරන්නේ මමද තව ලෝකයකට ගිහිලා දැන් බල්ලෙක් හැටියට හෝ දෙයියෙක් හැටියට හෝ යකෙක් හැටියට හෝ මලපෙරේතෙක් හැටියට හෝ ඉපදෙන්නේ මමද නෑ මේ හේතුව නේද මේ අවසාන මරණාසන්න මොහොතේ මගේ මනසේ ජනිත වන්නා වූ තෘෂ්ණාධික හේතුව නේද හේතුප්පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති නේද මේ කොහෙද තැනක පළවෙන්නේ එහෙමයි එහෙමයි පැහැදිලිද මේ අම්මලාට පැහැදිලිද ડોක්ටර්ට පැහැදිලි පැහැදිලි එතකොට දැන් අර සූත් දැන් මේක දැන් තව කාටද ප්‍රශ්නයක් තියෙනවා නේද ડોක්ටර් අහපු විදිහට අහන්න මගෙන් උපුල් මහත්තයා ප්‍රශ්නේ හරියටම මේ තේරුම් ගත්තා මට ඒක කියන්න තේරුම් මට අවශ්‍ය වුණේ ඔය ටිකුම් කියන්න තමයි මොකද නාම රූප දෙපාරක් කෙනකොට විඥානේ ඇයි දෙපාරක් කියන්නේ කියන එක අතන නාම රූපයකට ගත්තොත් අව විඥානයක් මැද තියෙන්නේ ડોක්ටර් උපුල් මහත්මයා මේ මරණ මොහොතදී ඔය විඥාණයට කියන්නේ විඥාන ශක්තිය කියලා මම ඒක වෙනම පාදලා දෙන්නම් මේක ඊළඟ දැන් මේ චුට්ට ඉවර කරලා ඉවරලා මට ඒකත් පාදලා දෙන්න ඕන නැත්නම් ඕක ඕකත් ප්‍රශ්නයක් මම ඒක පාදලා දෙන්නම් සූත්‍ර දාන මම පාදලා දෙන්නම් ප්‍රායෝගික ඔප්පු කරන ධම්මද ශාමිනාම සූත්‍ර ඉන්න මන් දාන මම එක පහදලා දෙන්නම් මේ රෙකෝඩින් එක ඉවර වුණාට පස්සේ මොකද්ද මේ වෙලාවේ සිද්ධ වෙන්නේ කියලා. ඔව් ඒක හොඳයි උපුල් මහත්තයා මම පහදමු. හොඳයි. ආයිකම ඔයගලන්ට ඔප්පු කරලම් පෙන්නන්න. කොහොමද යන්නේ කියලා. දැන් මේ සූත්‍රය බලන්න. මේ සූත්‍රය කියනවා මේ චේතනා සූත්‍රය සවත් නුවර තමයි මේක දේශනා කරලා තින්නේ. ආනන්ද හැම්දුරෝ ගහලා තින්න සීල් එකට සවත් නුවර කියලා උඩින්. සවත්නර දේශනා කළා තින් මහණෙනි යමකු සිතයිද යමකු කල්පනා කෙරේද යමකු පවත්වාගෙනයිද මේ 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 සිංහල පරිවර්තනට වැඩි හරි ලස්සනයි චාමිනිය අම්මා අපි පාලි පරිවර්ත පාලි ගැතර ගියොත් බලන්න උන්වහන්සේ කියලා තියෙනවා යංච බික්කවේ චේ යං චේතේති යම් සිද්ද චේතනා යම් පකම්පේති පකම්පන්තේ කියන්නේ මොකද්ද ප්‍රකල්පන ප්‍රකම්පල කියන්නේ ප්‍රකල්පන කියන එකේ තේරුම තමයි අම්මා අර අර අපි කියන්නේ මොකද ප්‍රපංච යම් ප්‍රපංචයක් පවතීද හරිද යන්ත අනුසේති අනුසේ වශයෙන් හෝ ආරමණම් මේති හෝති ආරම්මණයට ඒ ඒ එන්නේ මේ අනුසේ වශයෙන් හෝ ඒ අරමුණේ අවසන් අරමුණේ විඥානයේ පැවැත්මට විඥානත්ව තිතියා විඥානයේ පැවැත්මට තිතියක් තිබුණොත් මොනවාද අනුසේ වශයෙන් හරි මොනවාද තියෙන්න පුළුවන් අනුසේ වශයෙන් හරි තෘෂ්ණා තෘෂ්ණාව ඒ ආරම්මණය විඥානයේ පැවැත්මට හේතුවක් වෙනවා අය ආරම්මණං හෝ මේ හෝති විඥානස තිතිය විඥාන පතිත වෙන්නට පැවැත්මට විඥානයේ පැවැත්මට විඥානයේ සම්පූර්ණයෙන්ම තෘෂ්ණාව නිරෝධ කළා නැත්තම් කියන එකයි මේක තේරුම අනුසේ වශයෙන් හරි හිටියොත් ආරම්මණං හෝති
පතිත්තා ඒ අරමුණ ගිහිලා පතිත වෙනවා විඥානේ පතිත්තා විඥානං හෝති පතිත වෙන විඥානයක් එතන තියෙන්නේ අපපතිත්ති දෙකක් නොවේ හොඳට මතක තියාගන්න එහෙමයි තස්මින් පතිත්තේ විඥානං විරුල්ලේ ඒ විඥානේ යම් තැනක පැලවිලා ආයතන පුනබ්බවಂತಿ අන්න පුනබ්බවයක් ඇති කරනවා දැක්කද එහෙමයි ආයතනින් පුරම්බවං හෝති යා යම් තැනක පුනර්භවයක් ඇති කරොත් සති එහෙම පැවතුනොත් ආයතනින් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස සබ්බවಂತಿ ඒ ඒව මේව කෙවලස දුක්ඛ ස්කන්ධා සමුදය හෝති ඒ කියන්නේ දැන්වත් තේරෙනවද දැන්වත් මේ කටකඳකම් කියන්නේ මේ විඥාණය කොහේ හරි තැනක පතිත වෙන සුළු හෝ වශයෙන් අනුසේ වශයෙන් හෝ තණ්හාව පැවතුනොත් එයාට කොහේ තැනක පුනර්භවයක් තියෙනවා පුනර්භවයක් හටගත්තොත් එයාට ජාති ජරා මරණ දුකෙන් මිදෙන්න හම්බ වෙන්නේ නැහැ කියලා. එහෙනම් අර කියන්නා වූ සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධා දුක්ඛ කියන එකත් මේක සම්බන්ධ කරන්න බැයිද දැන් මේ අම්මලා? පුළුවන්. ඒතොර දැන් අපි කතා ඒතොර අපි ධම්මචක්කපවත්තන සූත්‍රයේ මේ සූත්‍රයේ දෙකම එක කතාව නෙවෙයිද මේ කියලා තියෙන්නේ? අතෙන්දි කියනවා දුක දුක දුක්ඛේ ඥානං කියන තැනදි කියනවා සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධා දුක්ඛ කියලා. ඒතොර මෙතන කියනවා විඥානේ පැවැත්මට අනුසේ වශයෙන් හෝ අනුසේ තිබුණොත් අනුසේ ඇති මොනා තියෙන්න ඕන? තණ්හාව. තණ්හාව තියෙනවා කියන්නේ තණ්හාපච්චය තණ්හා තිබුණොත් තණ්හාපච්චය උපාදාන. උපාදානපච්චය භව භවපච්චය ජාති. ඒකම නෙවෙයිද මේ කියලා තියෙන්නේ වෙන විදියකට. ඒකවද නැද්ද? ඒකමයි. දැන් බුදුහාමුදුරුවෝ කියනවා තව කතාවක්. ඊළඟට බලන්නකෝ. දැන් මෙතන දෙවෙනි එකේ නොත චේතේති. දැන් චේතනා නැහැ. නොත අනුසේති. හරි? හැබැයි නොත අනුසේති නෙමෙයි. නොත චේතේති නොක දැන් ප්‍රකල්පනත් නැහැ. හැබැයි ඒත් චේත වේ අනුසේති. අනුසේති නොයේ. බලන්නකො ඒතන අනුසේ පොඩිය ආරම්භණං හොත විඥානස තිතිය ඒ ටිකත් ඇති විඥානේ කිහිලා පළවෙන්නේ තිතිය ආරම්භණං හොති පතිත්තා විඥානං හොති තස්මින් පතිත්තේ විඥානං විරූල්ලේ ආයතනින් පුනද්දබං හොති ආයතනින් පුනද්දබං සති ආයතනින් ජාතිම ජරා මරණ ශෝක පරිදේ දැන් මෙයාගේ චේතනාවත් මෙයා දුරු කළා තියෙන හැබැයි මෙයාගේ ප්‍රකල්පණයක් නැහැ ඒත් එයාට අනුසේ අර ඒ මොන වගේ අවස්ථාවද චාමිනිය අම්මා ප්‍රහාණය කරලත් එයාගේ මාන උද්දච්ච අවිද්‍යා කියන අර 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 කියන්නේ මේ නද අරහත් මාර්ගයේ ඉන්න වෙලාවෙදිත් මෙයාගේ අනුසේ වශයෙන් තියෙනවා විඥානේ බලවෙන්නේ එහෙමයි ඊට පස්සේ මේ තුන්වෙනි එක බලන්න කොච්චර ලස්සනද කියලා යෝත වේ බික්කවේ මේ විද්‍යාව නොච චේතේති එතන චේතනා නැ නොත පකම්පේති නොච අනුසේති අන්න මෙයාගේ අනුසේ නැ අනුසේ නැ ආරම්භණං හෝති න හෝති විඥානස තිතිය න හෝති විඥානයේ තිතියක් නැත නැත ආරම්භණං අසති ආරම්භනේ ඒ අසති දැන් නැ අසති පතිත්තා විඥාන න හෝති දැන් අර පතිත වෙන විඥානේ පතිත වෙන විදියක් නැ තද පතිච්චේන විඥානං විරුල්ලේ අන්න දැන් එයාට විඥානේ නැති කල්ලි ආයතනින් පුනබ්බවං නැහොති එයාට පුනබ්බවයක් නැහැ ආයතනින් පුනබ්බවං නැහොති අසති නැති කල්ලි ජාති ජරා මරණ ශෝක පරිදේව ඒව මේව කෙවල දුක්ඛ නිරෝධෝ දැන් එයාට දුක නිරෝධයි එයාට නැහැ ආයතන හටගන්නේ දැන් මේක තේරෙන්නේ නැත්නම් මේ අම්මලාට මේ නාම රූප විඥාන කතාවම නොවේද මේ කතන්දරේ කියලා තියෙන්නේ මේ මේ සූත්‍රෙදි ඒකමයි උපුල් මහත්තයා කියන්නේ මේ චේතන සූත්‍රෙත් කියනවා ඊට වෙනස් විදියකට බලන්න චාමිනියම් යන්ත බික්කවේ චේතේති යන්ත පකම්පේති යන්ත අනුසේති ආරම්භණං හෝති විඥාන සතිත්‍ය විඥානං ආරම්භන සති පතිත්තා විඥානං හෝති තස්මින් පටිච්චේ නාම රූපේ විරුල්ලේ නාම රූපච්ච අවක්ඛන්තිය හෝති. ඒක බැස ගැනීමක් තියෙනවා. නාම රූපච්ච අසලයතන අසලයතන පච්ච පස්සෝ ප
පසපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ සම්භවಂತಿ ඒවමේව කෙවලස්ස දුක්ඛ ස්කන්ධය සමුදි හෝති දැන් කිව්වේ අර මම කියන එකම නෙමෙයි මේ කියන්නේ නාම රූප අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යතාවය පිළිබඳව කිව්වට ඒක දැන් තියෙනවා ඒක අර පැවතුනොත් මේක කියන්නේ ඊට පස්සේ බලන්නකෝ මේ ඒ විදිහට කියලා දුක්ඛ ස්කන්ධය සමුදි හෝති කියලා අවසාන කොටසට යන උචාමන යචෝච බික්කවේ නොචේති නොත අනුසේති ආරම්භණං නහෝති විඥාන සතිත්‍ය ආරම්භණ සතිපතිත විඥා වේලුලේ නන සති ඊට පස්සේ කියනවා කො ගාමිණී මායි බලයට ගිලන දැන් හත්ත කොමත් නෑ නෑ ဒုတိය චේතනා සූත්‍රේ දැන් මේ महानिदान सूत्रे चामिनी अम्मा देखा द कियनवा सुंदर कथावक आनंद जम्विटक विज्ञानय नामरूपे पीतक नुलबन्ने नम विज्ञानय नामरूपे पीतक नुलबन्ने नम जाति सत्वयागे जाति कियला एकक कनवेनोद कियला हम जातिय काय ඒ කියන්නේ විඥානයේ පීඨක් නොලබනවා කියන්නේ විඥානයේ යම් වෙලාවක උපරෝජනයේට ලක් නොවි පවතිනවා නම් කෘෂ්ණාව සම්පූර්ණම නාම රූපේ බැහැර කරලා නම් විඥානයේට පීඨක් ලබන්න බෑ යාට. ඒ කියන්නේ ඉදිරියට යන්න පීඨක් නැහැ කියන එකයි. ඉස්සරහට ගෙනියන්න පීඨක් නැහැ යාව. ආහාර එතනින් ඒක ඉවරයි කියලා කියන්නේ. අපි දවසක එකක් කතා කරමු. දැන් මේ ටික පැහැදිලිද මේ අයට? අපැහැදිලි කවුරු හරි ඉන්නවද? ඔය කවුද මේ අපේ Facebook අපේ රුවන් මොකද කියන්නේ? හොඳට පැහැදිලි උපුල් මහත්තයා. මේක තමයි බුදුදහම කියන්නේ. මේක මේක Facebook එකෙන් පහදලා දෙන්න පුළුවන් කතාවක් නෙමෙයි රුවන්. ඇත්ත ඇත්ත. Facebook එකෙන් කතා කරන්න බෑ මේ තථාගතයන් වහන්සේ හැබැයි තින් ලස්සනට මේක විග්‍රහ කරලා තිනවා අපිට. අවසනාවට මේක මේ මේතන දැනගන් අජිත්ලට පැහැදිලිද? රෙකෝඩින් තියෙනවද පුල් මහත්තයා? තව තියන්නකෝ මේ අම්මලාට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. සරෝජත් තේරුණා චාමින්නන්. හොඳයි. හැබැයි ඉතින් මේක තේරුණා කියන්නේ ඉතින් ඔයගොල්ලෝ මේ සංසාරයෙන් ගොඩුණා කියන එකයි තේරුණා කියනවා සත්‍ය වශයෙන්ම තේරලා නම් සංසාරයෙන් ගොඩ. මේක තමයි ඉතින් ඔයගොල්ලන්ගේ චතුරාර්ය ආර්ය සත්‍ය හතරක් දැන් ඔයගොල්ලෝ මෙච්චර කාලේ වැලි කකා ඔය මල් වට්ටි ගණන් උස්ස උස්ස ගින් ගින් තෙල් ගැලුම් ගණන් පූජා කර කර ඉල්ලුවේ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා නේද? දැන් තෙල් පු තෙල් වලින් නම් හම්බ වෙන්නේ නැහැ චතුරාර්ය සත්‍ය. කවුරු හරි ඉතින් ඔයගොල්ලන්ට මේක පාදලා දෙන්න ඕන. තෙල් වල චතුරාර්ය සත්‍ය නැහැ. දුමුට්ටිත් නැහැ. ඒකයි බුදුහම්දුරු කියන්නේ නුඹලට ධර්මය දකින්න ඕන නම් මගේ ප්‍රතිපදාව දැකපල්ලා මේ මේ මගේ රූපේ දිහා බලලා මට වන්දනාමාන කරා කියලා සිල් ගත්තා කියලා මේ බොරු කියන්නේ නැතුව හිටියා කියලා දැන් මේක අවබෝධ වුණාට පස්සේ කුමුදුනේ බොරු කියන්න හිතෙනවද නැහැ ඒකට තමයි කියන්නේ පීටි සීලයක් කියලා එයි නුඹ බොරු කියන්නේ මෙච්චර කල් බොරු කිව්වේ වංචා කරේ මිනිසුන්ට මුලා කාමේ වරදව හැසුරුනේ ඉන්ද්‍රියන් පිනවන්න දැඟලුවේ බුරු කී කියා එහෙම නැත්නම් ඔය කියන පස්පව් දසකුසල් කරේ මාව පෝෂණය කරන්න මාව සනසන්න මාව රකින්න නොවේද උඹලා ඔක්කොම එහෙමයි එතකොට දැන් මම
රකින්න මිනිහෙක් මේ සනසන්න ආශාදේ විඳින්නෙක් නැතිනම් ඒ විඳින්න නැති තැන නුඹලට ඔය පේන රූප ශබ්ද ගන්ධ රස කෙරෙහි යම් කිසි ඡන්දයක් කැමැත්තක් රාගයක් දේශයක් මෝ හට ගන්නවද විඳින්නෙක් නැති හට ගන්න හට ගන්න ඒක තමයි ඉන්නේ එහෙම හට ගන්න නැති ආකාරයට දකින්මින් වාසය කිරීම තමයි ditta sutamata viññāte viññātamattam bhavissati කියලා කිව්වේ ඒකයි භාග්‍යතුන් වහන්සේ කිව්වේ බාහියට බාහිය බාතිතේ රූප ශබ්ද ගන්ධ රස විඳලා නැත්නම් අනාගතේත් බාහිය රූප ශබ්ද ගන්ධ රස විඳින්නේ නැත්නම් කවුද නුඹ බාහිය කියන මිනිහා වර්තමානයේ බාහිය නුඹට හම් වෙන මේ රූප ශබ්ද ගන්ධ රස කෙරෙහි චන්දරාගයක් හට ගන්න පුළුවන්ද බාහිය කියලා මොකද බාහිය බුදුහාමුදුරන් දීපු උත්තරේ එහෙම වෙන්න විදියක් නැහැ ස්වාමීන් වහන්සේ එහෙමනම් සත්‍ය වශයෙන්ම කියලා එහෙනම් බාහිය මේ විදියට හික්මියන් මම ඔබට කියලා දෙන්නම් දිත්තේ දිට්ඨමත්තං භවිෂ්‍යති සුති සුතමත්තං භවිෂ්‍යති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිෂ්‍යති කියලා මේ දිත්ත සුතමත විඤ්ඤාත සලායතනික අධ්‍යක්ින් ඒ මොහොතේ ඒ තැන් වල මතයලා දාපන් කියලා තමයි කිව්වේ අතරින්න කියන්න දෙයක්ද දැන් පුද්ගලයක් නැති තැන බාහිරට අතෑරෙනව නේද අතෑරෙනවා මේ මය අතෑරෙනවා ඒකයි මේ කියන්නේ මේක පිහිට සීලයක් කියලා ඒකයි බුදුහදා භාගතුන් වහන්සේ කිව්වේ සිල් රකින්නෝ වැඩි වෙන්න භාගතුන් වහන්සේගේ ශාසනයේ රහතුන්ගෙන් හිස් වෙනවා. හැබැයි ශික්ෂාපද රකින්නෝ අඩු වෙන්න. පුද්ගලයෙක්නේ ශික්ෂාපද රකින්නේ අම්මා. ශික්ෂාපද රකින්නේ පුද්ගලෙක්. මම. ඒතර මම ශික්ෂාපද මම කියන හැඟීමෙන් මිනිස්සු සිල්පද රකින්න කවුද හිඟ වෙලා යන්නේ කවුද? ආර්ය හිඟ වෙලා යනවා. ආර්යයන් වහන්සේලා ඒකනේ අර 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 සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේ උන්වහන්සේ කියන්නේ යම් දවසක මේ ශාසනේ සිල්වන්තය වැඩි වෙන්න මේ ශාසනේ වලලලා දානවා කවුද? රංහා සමාන ඩුප්ලිකේට් එකක් ඇවිල්ලා බුදුදහම වගේ එකක් ඇවිල්ලා මේ බුදුදහම වලලනවා කියලා. අද මේ සමාජයේ සිද්ධ වෙන්නේ එවන්නක් නොවේද? අජිත් අමිල සද්ධර්මයේ පැත්තකට විසි කළා දුම් මුට්ටි අරගෙන කරකිනවා සිල් ගන්නවා. එතකොට දැන් සිල් රකින්නද ඕන කරන්නේ අපිට රැකෙන්නද ඕන කරන්නේ මේ ශාසනය පවතින ඕන නම් සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුශාසනං කියලා නෙවෙයිද තථාගතයන් වහන්සේ කිව්වේ? එහෙමයි. නාසේ පාදලා දුන්නේ සබ්බ පාපස්සා කරනන්. සීලම කුසල් වලින් බැහැර වෙනවා. අකුසල් වලින්. කුසල සුප සම්පදා. රාග ප්‍රහාණය, ద్వේෂ ප්‍රහාණය, මෝහ ප්‍රහාණය වෙච්ච සම්මා දිට්ඨිය තුල මොකද්ද වර්ධනය වෙන්නේ දැන්? කුසල්. කුසල් කියන්නේ පින්ද? නෑ. අර අන්න විදිය අර කියනවා සම්මා දිට්ඨිය තුල මෙයා හැසිරෙනවා. එimhe හැසිරෙනකොට එයාගේ මෙච්චර කාලයක් අර දමණයෙන් මිදිච්ච සිත දමණයට එනවද නැද්ද? සචිත්ත පරියෝදපණං කියන්නේ මොකද්ද? සචිත්ත පරියෝදපණං. සචිත්තේ දමණය වෙනවා දැන්. ඒකයි තථාගතයන් වහන්සේගේ බුද්ධ ශාසනය කියන්නේ. ඒතම් බුද්ධානුශාසන. මේ සම්මාදිට්ඨියට පත් වෙන පුද්ගලයා අනිවාර්යෙන්ම සබ්බපාපස කරන්න නොවේද? ඇයි මම කියන හැඟීමෙන් බැහැරව ලෝකේ සැරිසරන සත්වයා අර කියන බොරු කියන දස වැදෑරුම් අර කියනව පාපි ක්‍රියාවල නිරත වෙනවද? ඇයි මේ පාපි ක්‍රියාවල නිරත වෙන්න ප්‍රධාන හේතුවනේ මම මාව රකින්න ඕන වෙච්ච නිසා. ආශාදේ ආදීනවේ දැකි නෑ උන්. ආශාදේ පසුපසාමා ගියා. උපාදානී ධර්මයන්ගේ ආශාදයේ විඳින්න උන්ගේ ඒ සංසාරේ නතර කරන්න බෑ කවදාවත්. මේ උපාදානී ධර්මයන් නොවේද ඇස රූප කන ශබ්ද නාස ගන්ධ දිව රස ශරීර පහස මන ධම්ම කියන ඒවා උපාදානීය ධර්මයෝ නොවේද? ඇයි ඒව උපාදානීය ධර්මයෝ උනේ උඹලාට?
ඇයි මේ උපාදානීය හැටියට ඉස්මතු වුණේ ඇයි මේ උපාදානීය ධර්මයේ හැටියට ඉස්මතු වුණේ ඇයි ඇසට රූප කනට ශබ්ද ඇයි මමත්යෙන් ගත්ත නිසා නෑ වැරදි වැරදි ආසෝ ආ ආශ්‍රව වල තිබිච්ච නිසා මේවා මා නොදන්න කාලේ මා ඇසුරු කළා තිබුණේ මොන හැටියටද ආශ්වාදීය ස්වરૂපෙන් එහෙමයි ඒක නිසා නුඹලා ඒවා සියලු දේ නම්බලාට දැන් පැනනගින්නේ මොන හැටියටද උපාදානීය ස්වરૂපෙන් උපාදානීය ධර්ම හැටියට ඒ උපාදානීය ධර්මයන්ගේ නැවත ආශ්වාදේ විඳින්නේ කවුද මම මම සුතත් පුතක් යන්නේ නැත්තම් මම අසුතත් පුතක් යන්නේ එයාගේ සංසාරේ නතර කරන්න පුළුවන්ද එයාට කවදාද නැහැ නතර කරන්න බැහැ ආශ්වාදේ ආදීනවේ දකින්න ඕන දැන් නුඹලා උපාදානීය ධර්මයන් නැගී ඉඳලා එනකොට ඊ ආදීනවේ දකින්න ඕන මොකක්ද ආදීනවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ඒ නුඹලට තේරෙනවනේ මේ සියල්ලම සටගෙන නිරුද්ධ වෙලා ගිය මේ මෙන්න මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු පටිච්ච සමුප්පන්න ධර්ම බව මේ සියල්ල රූපය රූපය වේදනාව සංඥාව චේතනාව කියන මේ හතරම පටිච්ච සමුප්පන්න ධර්මද නැද්ද අනිත්‍යං සංකතං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං නිරෝධ ධම්මං කියන න්‍යායන් වලට යටත් වුණු අංග ඒ සෑම අංගයක්ම අර කියන න්‍යායට යටත්ද නැද්ද යටත් කොහොමද ඒක නුඹ ගෙවෙන්නේ ඒක කොහොමද එනම් නුඹට පරිහරණය කරන්න පුළුවන් කියලා තීන්දුව කරන්න පුළුවන් ඔබ කොහොමද ආශ්වාද විඳින්නේ මේ ධර්මතාවය නුඹගේ කයත් ධර්මතාවයක් නං ඒ කයතුල් සමුදේවන ලෝකයක් ධර්මතාවයක් නං නුඹට ඒ කයත් ඇති නැත්නම් ඒ ඒ නාම ධර්ම ටික නාම රූප ධර්ම ඇතිද නුඹට නැහැ නැහැ එහෙනම් කොහොමද නුඹට ආශ්වාද විඳින්නේ ඒකේ නුඹ කාගේද ආශ්වාද විඳින්නේ කොයි දෛත්‍යයක් තියෙන්නේ කොයිද නුඹට කයක් තියෙන්නේ ඒකයි ඇතුළ කොට නගුණ නාම රූප ධර්ම ටික නුඹගේ වෙන්නේ කොහමද? ඒක නොවේද සබ්බේ ධම්මා අනත්තාති යදාපඤ්ඤාය පසති කියන්නේ. එහෙමයි. මම හිතනවා මේ අම්මලට තේරෙන්නේ නැති කියලා. නමුත් මේක ගැන තව හොඳට විමසන්න. මං කියන නිසාම පිළිගන්න එපා. අවුත් දැන් සූත්‍ර දෙකකින් මම මේ අම්මලට පාදලා දුන්න දේ පැහැදෙන්නේ නැtei කියලා මම විශ්වාස කරනවා. දැන්ම කාටරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න දැන් මම අර 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 අජිත්ලට අර ප්‍රශ්න විසඳලා දෙන්න ඕන ඒක අජිත් විතර නෙමෙයි ડોක්ටර්ටත් තියෙන ප්‍රශ්නයක් ඒක මම පහදලා දෙන්න එහෙමනම් රෙකෝඩින් එක නවත්තත් උපේ මහත්තය තුනක් කම නේ රෙකෝඩින් මම ඒක පහදලා දෙන්න දැන් දැන් විඥානය කියන්නේ අජිත් ડોක්ටර් අපි විශේෂයෙන් හඳුනා ගන්නා සිතටනේ විඥානය කියන්නේ ඒක ප්‍රියද ඒක පැහැදිලිද එහෙමයි එහෙමයි පුළුවන් නුඹලා දාලා තියනවද මොනවාද ක්ලියරියන් මැෂින් එකක්ද මොකද්ද කියලා මෑත කාලේනෝ මේ 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 දැන් මේ නවීන විද්‍යාව නිසා මැෂින් එකක් තියෙනවා කම්පියුටර් ප්‍රයිස් අත තිබ්බම අත තියලා යම්කිසි සිතුවිල්ලක් ගන්නකොට ඇඟ වටේ තියෙන රශ්මියක් තියෙනවා ඇඟ වටේ ඒ රශ්මියේ කලර් එක වෙනස් වෙනවා අහලා තියෙනවද උඟලු මම අසනේ මේව ගැන කතා කරලා නමුත් මම හදලා දෙන්න ඕ ඒ කියන්නේ නුඹ ගන්න සෑම අර විඥාන සිතුවිල්ලකම යම් කිසි ශක්ති ප්‍රබවයක් ඇඟෙන් පිට වෙනවද නැද්ද පිට වෙනවා පිට දැන් ඒක තමයි ඔය ක්ලියරින් දැන් නුඹලා මේ වෙලාවේ චේතනා කරන සෑම වෙලාවෙම නුඹ දන්නේ නැතුනට මේ ඇඟෙන් බාහිරට රශ්මියක් කියන්නේ යම් කිසි ශක්ති ප්‍රබවයක් පිට වෙනවා එහෙට පේන්නේ නැහැ දැන් දැන් මේ වෙලාවේ ශක්ති ප්‍රබව පිට වුණා පිට වෙනවා ඒ වගේම ඒ පිට වෙන ඒවා වෙන කොහෙට හරි යනවා ඒවා තව තැනක ගිහිල්ලා පැලවෙන්නේ නැහැ ඇයි අපි අර අර සිතුවිලි දාමේ කරකෝ කරකෝ අපි තාම කය බින්දිලා නැති නිසා පැහැදිලිද පැහැදිලි කය බින්දිලා නැති නිසා මේ මේ චේතනාව අතරිනවා තව එකක් අල්ලනවා තව චේතනාවක් අතරිනවා තව එකක් අල්ලනවා දැන් අපි මේ 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 අවුරුදු 30ද 50ද 40ද 60ද 70ද 100 වෙනකම්ම මරණකම්ම ඕක තමයි කරන්නේ මරණසන්න මොහොතේ ඔය චක්‍රෙම වැඩ කරනකොට මේ චක්‍රයේ අන්තිමට ගත්තු අරමන විඥාණයෙන් ගත් හැටි මේ පුද්ගලයාගේ ආශ්වාස ප්‍රාශ්වාසකයි බිඳුනොත් දැන් මේ චක්‍රේ කරකවන්න පුළුවන් ද ඒකට තවදුරටත් නැහැ
දැන් අවසාන චේතනාවක් අර 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 කියන රෂ් දැන් අරක අර ඇඟෙන් හැම වෙලාවෙම චේතනා එළියට ගියා නේද? ඔව්. යාට ඒව විඥානේ විඥාන ශක්තියක් හැටියට එළියට යන්න විදියක් නැහැ. එයා චක්‍රේ කරකවනවානේ සිත හැම වෙලාවෙම. අර සිතේ නාම රූපේ බැස ගන්නවා, වැය කරනවා, ඒකට වැඩ කරනවා. දැන් ඒකට ඒ විඥානේ තව ශක්තියක් හැටියට බැහැර වෙන්නේ නැහැ. ඒ ශක්ති මේ මොහොතේ සත්පුද්ගලයා ජීවත් වෙලා ඉන්නකම්. අවසාන චේතනාව දිස්තිදු වෙන්නේ මොකද්ද? අර අවසාන ගත්තෝ අර විශේෂයෙන් ගත්තෝ අරමුණට සාපේක්ෂව ශක්තියක් එළියට බැහැර වෙනවා. ඒ ශක්තිය එළියට බැහැර වෙන එක තමයි අර තව යම් බඩකට ගිහලා ඔක්කන්ති වෙනවා කියන්නේ. අජිත්. ඒක තමයි ඔක්කන්ති වෙනවා කියන්නේ. පැහැදිලිද? පැහැදිලිද? ඔව් ඔව්. අතෙන්දියන්නේ එතෙන්ද යන්නේ ශක්තියක් ඇයි දැන් අර අර පුද්ගලයා මැරිලා නැර කර වට්ටම් වට්ටටි කරකවන්න විදියක් නැහැ නේ ආද හැබැයි නුඹලා දන්නවද තව දෙයක් ඒක මට ඔප්පු කරන්න විදියක් නැහැ නුඹලා මේ සෑම ගන්න චේතනාවක්ම කරන කසිතෙන් කයින් වචින් කරන චේතනාවන් අර මම කියන රශ්මියත් එක්ක බැහැරට යනවද නැද්ද යන්නේ ගිහිල්ලා කොහෙද තියෙන්නේ නුඹලා අහලා තියෙනවද නුඹලා කර්ම පදයක් රැස් කරනවා කියලා කළු කර්ම සුදු කර්ම කියලා එකක් රැස් කරලා තියනවා කියලා අනන්ත සංසාරේ පුරාම නේද? නුඹලා අනන්ත සංසාරේ පුරාම කළු සුදු කර්ම රැස් කරලා තියෙන ඒවා කොහෙද තියෙන්නේ? ඒවා නුඹගේ පිටිපස්සේ ඒවා එනවා කියනවා නේද? ධිට ධම්ම උපපජ්ජ වේදනීය අපරාපරිය එනවා කියනවා නේද? අර අර මොකද මොකද අර මනත්ම අර මොකද හොඳ අපේ පළවෙනිම මේකේ කියන්නේ මනෝ පුබ්බංග මා ධම්මා මනසෙත්තා මනෝමය මනසත්තේ පදුත්තේන වාසතිවා කරෝතිවා කියලා තියෙනවා නේද ධම්මපදයේ පළවෙනි ගාථාව. ඒව ඉන්නේ කොහෙද? ඒව කොහෙ හරි මේ විශ්වයේ කොහේ උතනක ඩේටාබේස් එකක තියෙන්න ඕන. ඒව නේද තථාගතයන් වහන්සේට අවසාන මොහොතේ පස්වග මහණුන්ගෙන් අතෑරිලා යනකොට හිතෙන්නේ මම හිතක් පහළ වෙන්නේ මම මේ වෙලාවේ දුෂ්කර ක්‍රියා කළොත් හොඳයි කියලා අවුරුදු 6ක්. කවුද උන්වහන්සේට ඒක කරන්න කිව්වේ? කවුද උන්වහන්සේට ඒක කරන්න අනදුන්නේ? කවුරු වෙන්නේ නැතිද? කොයි හොතනක මේවා ගැන අපිට කතා කරන්න බෑනේ. ඒක නිසා තථාගතයන් වහන්සේ කිව්වා කර්මය පිළිබඳ කතා කරන්න එපා කියලා. ඒ තරම්ම සංසාරේ අපි ගමන් ආපු අය. එකම දේ අරක ශක්තියක් හැටියට බහගන්නවා කොහේව තැනක අර අර අරගත්තු ආරම්භක නාම රූපේට සාපේක්ෂ භූමියක තමයි යා බැසගන්නේ. අජිත් පැහැදිලිද? අජිත් ගන්න දැන් ගන්න චේතනාවට සාපේක්ෂ භූමියකට තමයි සජිත් යන්නේ අවසාන චේතනාවට සාපේක්ෂ භූමියකට ශක්තියක් හැදෙන්න තමයි බහැර වෙන්නේ එහෙමයි උපුල්මා ඔරය කියලා කියන්නේත් ඒකමයි නේද ඒකම ඒකම ඒක තමයි මා හිතන්නේ දැන් ඔය ඒක ශක්තියක් නේද අපි දන්නේ නැතුණට අර දැන් ඔය තරහ ගියාම එක විදියක් කියලා කියනවා. ඒක ඒක ඇත්තටම බාහිරට යමත් බැහැර වෙනවානේ. ඇත්ත භෞතිකව එක පේනවා දැන් ඒක මේ නවීන විද්‍යාව නිසා. ඒකේ අර අර අවසාර විශේෂයෙන් හඳුනා ගන්න චේතනාවට සාපේක්ෂයි ඒ පාට ශරීරයෙන් බැහැර වෙන. සුදු කර්ම කළු කර්ම කියන්නේ හරියටම සම්බන්ධයක් තියෙනවා. ඒවත් ඒ සම්බන්ධයක් තියෙනවා. ඒ අපිට හොයන්න බෑ මම මේ වෙලාවේ උඹලන්ට කියන්න තියෙන්නේ ඕවා හොයන්න යන්න එපා පුළුවන් නම් මේ කෙලස් ටික ප්‍රහාණය කරගෙන සංසාරයෙන් එගොඩ වෙන එක උත්තරය කරන්න තියෙන්නේ ඕවා හොයන්න යන්න එපා මන්දේ යාමනේ මම දැන් රෙකෝඩින් එක නවත්තන්න මේ උඹලන්ට ප්‍රශ්න තියෙනවා ෆෝන් එකක් අහන්න හොඳයි සාදු 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 ආකත් ආකාශට්ටාච බුම්මට්ටා දේවානාමහිතිකා
රත්නායක අම්මා පුණ්‍ය අනුමෝදනා සිදු උපුල් මහත්මයා ඒ වගේම චාමිණි දුව ඇතුළු ධම්සභා මණ්ඩපයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි. අද උපුල් මහත්මයා ඇත්තටම අද විශේෂ දවසක් කියලාත් හිතුණා. ධම්සක් පැවතුම් සූත්‍රයේ ඇසුරින් ධර්ම සාකච්ඡාව පැවැත්තුවා. මං හිතනා හැම දිනාටම වගේ වැඩි දෙනෙකුට තාම හොඳට අවබෝධ වෙන්නේ නැති කියලා බුදුරජාණන් වහන්සේ මුල්ම දේශනාව ධම්සක් පැවතුම් සූත්‍රය ඇත්තටම අහගෙන ඉන්නකොට ඒ සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්නකොට අපිට ඇත්තටම අපි වෙනුවෙන් මොනතරම් අපේ බුදුරජාණන් වහන්සේ මොනතරම් කැපවීමක් කරලා තියෙනවද කියන එක පැහැදිලි. ඇත්තටම එදා ඒ බුදුරජාණන් වහන්සේ කළ කැපවීමෙන් යම් ප්‍රමාණයක් අපිට අපේ උපුල් මහත්මයා අපිට අවබෝධ කරලා දෙන්නත් ඒ සෑහෙන කැපවීමක් කරනවා කියන එක අපිට ඉතාම හොඳට පැහැදිලි. ඒ කැපවීම නිසාම තමයි අපිට මේ කියන්නේ අතාරින්න බැරි ගතියක් වගේ දැන් ඇවිල්ලා තියෙනවා දහම් සාකච්ඡාව. කොයි වෙලේද ආය දහම් සාකච්ඡාවක් තියෙන්නේ කියන අදහසින් මම හිතනවා වැඩි දිනෙක් මේ ඉන්නේ. ඒ නිසා ඔබතුමා මේ කරන චාමිණි දුව කරන කැපවීම අපිට අගය කරන්න මම හිතනවා වචන නැහැ. ඔබතුමන්ලාට ඔබතුමියට මේ කරන අපිව ගොඩ දාන්න දරණ උත්සාහයට මම හිතනවා ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් ඇටියට ඉතාම කෙටි කාලයකින් ඔබතුමාලට ඔබතුමියට නිවන අවබෝධ වෙනවා ඒකේ කිසිම සැකයක් නැහැ. අවබෝධ වේවා කියලා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.